බුවන් අද නැවතත්මා ඔබත්ක සකච්චා කරට බලාපොරොත්තුවෙන්නේ ගුරු සේවය සඳහා උපාධධාරයෙන් බඳවා ගැනීමේ තනක විභාගේ සම්බන්ධව තට මේ වෙනකට ඔබ දන්නවා අපි ගුරු විභාග සඳහා දැන් මාසේක කාලෙක ඉඳන් සූදානම් වේවා මාර්ත මාස විසි පස්සනිද මේ විභාගගේ පවත් ප්ඩ විභාග දෙපාත්මින්තු මේ වනයට සියලු කරුණු කරණ සූධනම් කරලා තියෙනවා ඔබ විශේෂෙන් කියන්න මේ සම්බන්ධින් අපට ප්‍රශ්න පත්තර දෙදක් ලැබෙනවා එක අභියෝගතාව ප්‍රශ්න පත්තරයක් අභියෝගතාව ප්‍රශ්න පත්තරයට ප්‍රශ්න ගෙටි ප්‍රශ්න පනහත්තියනවා බහුවරණ ප්‍රශ්න තොටේ බහුවරන ප්‍රශ්න පනහ නිවැරදි පිළිතුර තෝරලා අදාළ ප්‍රශ්නපත්තරයම අදාළ වරණය සටහන් කරන්නති ඒවගේ තමයි සාමාන්‍ය දනීම කෙටි ප්‍රශ්න පනහ යුක්ත ප්‍රශ්න පත්තයක් තම ඔබට ලබෙන්නේ බහුවරන ප්‍රශ්න පත්තරයක් තෝඩඒක නිවැරදි පිළිතුර හයලා ඒ අදාළ ප්‍රශ්නපත්තරයම අදාළ හිස් තැනේ අදා අලංකේලියන්න තමයි ඔබ තියන එ හිද මොඩල් පේපස් කීපියයක් ඉදිරිෙදි සාච්ඡා කරන්න බලාපොරොත්තු වන තුොට ඊට පෙර අපි මේ දැනුෙන් ඔබව සන්නන්ධ කිරීමේ ක්‍රියාවලිය තමයි මේ වෙනකොට අපි ආරම්භ කරලා තියෙන්ඇද විශේෂෙන් මේ අධ්‍යාපනය සම්බන්ධව තියෙන සාමාන්‍ය දැනීම පිළිබඳව තයි දවසෙත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තුවවෙන්නේ ඒකම විවාාගී මාර්තමාසය විසි පස්ස නිද පවත්ව නො වගේම මේ විවාාගී ප්‍රශ්න පත්තර. දොට මේකේ උපයිධාරීෙන් විශාල පිරිසක් හිටියට මේක පේපමාකින්ංලට ඕනම කෙනෙකට පේපමමාකින් කරන්න පුළුවන් ආකාරේ ක්‍රමවේදයක්ත්තම යිති එන්නමකොද පවෙනි ප්‍රශ්ට පනාහට නිවැදි පිළතුර මොවද කිය අංක සටහන් කල්ලද උන්නහම. මේක විවාාග දෙ පාත්මන්තිය බොහෝ දෙනකුට මේ ප්‍රශ්නපත්තරේ මාකිරීම හැකියාව තිය නොය හින්දා ඉට සසුන්ල් ලත් යම් පිරිසක් යොදෝගෙන. ිලකාක භාධ පාත්මේතුව මේ පශ් පත්්‍රටික ඉතාම වේගන් මේක පිළිතුර අද්‍යන්නේ කිරීම නතැම් පිළිතුරු ලක්ුණු කරගනීම පිළිතුරු හරිවරද බැලීමේ කටයුත්ත සිද්ධ කරනවා වගේම ඒ අන්රූපව අදාළ විභාගන්ක යටත ලකුණු පරිගාන ගත කරලා අදදාල ොරතුර බොහම ඉක්මනින් එළි ැක්වීම ක්‍රාමාර්කයක් විභාගධ පාත්මේන්තුව සැසම් කරලා තියෙන බව පිටදැගන්නට පුළුවන්කම තියෙන. එ නිසාසාමනි භාගධ පාත්මේන්තුවක කියන්නේ එක දවසකින් ්‍රශ්බත්තරට ඔක්කොමේපමාකින් කරන්න පුළුවන් කියන දර දමයි ඒ ගොල්ල ඉන්න. ඇති ඒ හින්දා මේ ප්‍රශ්නපත්තරයකට පේපමාකින්න් වොට යන කාල ගොලන්න ොහු මඩු කාලයක් ඒහින්දා ඔලගේ ප්‍රතිඵල බොහොම ඉක්මනින් අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒවගම තමයි ඉට පස්සේ ප්‍රතිඵල පිට රීමත් සමගම ප්‍රතිඵල විදියට පිට කරන්නේ ඇත්තටම මේ ලකුණු ප්‍රසිද්ධ කරන්නේ නැහැ. අදාළ විශය මට්ටමින් දෙගුණක වගේ ප්‍රමාණයක් පිළිබඳ වීන්ටව කරන්න ය දෙෙනවා. තම ග සුකම් පරික්ෂකර ැලීම සිද්ධ වෙන්නේ. ට ඊට අමතරව පට පස කටන්ටවක්වි හටයනකොට ඇතැ දිතගේ ලකුණු ලබාදීමක් සිද් වෙන්න හැ. ඇතන් ලකුණු විපහක් බට බදන එලකුණු විපයින්ටෝ බෝඩික දහස ලබාදවාක නොබ මේ ලිකත විාග ලකුණ කියයක්ගත්තද කියලා ඇගුල දන්නේ නැහැ.ඇ වසේ ඉන්ටවී බෝඩ්ික ලබාදන ලකුණු ටික රාජ්‍යසයකම සභාවටයවන් පස්සේ එමනන් අධ්‍යප නමත්ත්‍යංශටයවලා. දේ‍යපන මාත්‍යංශේ තියනාාර ලිකිත විභාගේ ලකුණු ටිකත් ඒ වගේම ප්‍රායෝගි පරීක්ෂණය ඔබ ලතු ලුණු ික්ත් එකතු කරලා දෙකේ එකතුව විදිහර තමයි අවසායේදී අපිට මේක දකිින්ට පුළුවන්කම ලබෙනේ ලියටෙන්නේ එ නිසා මේ විභාගගේ මාර්තමාසි විසි පහ පැවැත්වෙනෝ ඒක දැන්ම මේ වෙනකොට විභාග දෙපාත්මේන්තුවයේ විාග කලන්ඩ්‍රේ මගින් ප්‍රසිද්ධ කරලා තියෙනවා ඇතකොට මාර්තමාසේ දහය පහොව වගේ නොට ඇඩිමිෂන් නොකට ලබ ලැබයි ඇඩිමිෂණක ලැබුණේ නැත්තන් අපේ ඒ විග පාත්ව වෙබසයි ෙග ගල් ඇඩමිශණ එක න් ෝඩ ගන්න මදිදදී ඒ සිද් කරන ආකාරයෙන් පිළිබඳ වට හැදිලි කරන්න. එතකොට අද දවසිමා නැවත ඔබත් එක මේ සාකච්ඡා කරන්න බලාපොත්වය මේ අධ්‍යාපනයේ සාමාන්‍ය දැනීම කියන විශය කොටසේ තියෙන විශේෂ ලක්ෂණ කීහිපයක් තවත් මේ ඔබගේ දැනුම වර්ධනය කරන්න. එතවට ඔබ දන්නවා මේ මෙෙනකොට මේ ගුරු ශිෂ්‍ය අනුපාති මන් මීට පෙර කිව්වා මහාබැංකු අර්ථාව පදනම් කරගෙන අපේ ශ්‍රී ලංකාව ගුරු ශිෂ්‍ය අනුපාතිය පිළිබඳව ඒට අමතරව අපි දැනගත යුතු තවත් දෙයක්ති නොද මේ ප්‍රාථමික ශ්‍රේණිවල දැ ගුරු ශිෂ්‍ය අනපාතික වහ ගුර ශිෂ් අනපාතික ැන සියලු මුගුරුවර. ර තාක්ෂණික සෞන්ධර්ය මේ අදී වශයෙන් කුඩා මේ ද සිසුන් අඩු පාසැල්වල සෙසුන් වැඩි පාසල් මේ ඔක්කො එකතු වෙලා අවසානයේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව මුළු ගුරු සංක්‍යාවන් බෙදුවයින් පස තමයි අපි ගරු ිෂණු පාතය ලබාගන්න පුලුවන්කම ලබුණින් ප්‍රරමීට හත දේශනදී පිළිබඳවඔට ලබා දුන්න මහබැංකවාර්තාවේ තොරතුරු පදනම් කරගෙන. අද දසම කතා කරට බලාපොතුන් මේ දැන් ඒකම එකක් ස්වේණය පිළිබඳවත් අපි සාකච්ඡා කරන්න ඕනේ එක ශවීයේදී ැ අපි විශේෂ දෙදස් දොල දහයෙන් පස්සේ අධ්‍යාපනයේ සිදුවච්ච වෙනස්ම්පිබඳ තමයි ගොඩත් ලට ඔබගේ ප්‍රශ්පත්තර සාකච්චා කරන්න දොට මේකින් අනිවාරෙන්ම කෙටි ප්‍රශ්නයක් එඒ නවා විභාගෙදී අපි විශවාස කරනවා එනවා කියලා එකස්වේණයේදී දෙදහස් දාසේ වර්ශය වෙනකොට එකස්වේනියට සිසුන් හතලයක් ඇතිකර ඇතතුල් කරගන්න තමයි සැලසුම් කරලා තිබුණේ තට ඊට කලින් සිසුම් හතලියයක් ඇතිඇ ඇතුල් කරගත්ත එක ස්වේණය සඳහා එතකොට අධ්‍යාපන මනෝවිද්‍යාත්මක මතයක් වුණා මේ සිසුන් සංක්‍යාව හතලිහක් වැඩි ඒ එක සස්වනියටට එක පන්තියකට ඇතුල් කරන කොටට වඩා අඩු විය යුතුයි කියලා. ඇඳට මේ සම්බන්ධෙන් දෙදස් පහළ වේ දහයයි දා හතර වැනිිදා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් නකුත් වුණා ඒ පත්ිකාව අනුව දෙස් පාලව අමාත්‍ය මඩ්ඩි තීරණය කර ්‍රම එකවයට බාරගන්න බඳවගන්න සිසුන් සංක්‍යාව වසරින් වසර අඩු කරලා අවසානිද තිස් පහක්කට සීම කළ යුතුයි කියලා. ඒ අනුව දෙදස් දාසේදී එකස්වනියට සිසුන් හ කලයක් බදවගත්තා මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යශයේ චකටලයකයක්නෙකුත් කරා දෙදස් දහට විසි අතරගෙන චටටලයකේ මේ චටලේකයන් කිය්‍යවශනයට මේ ශි්‍ය සංක්‍යාව එකශේණය සිටියුතු ශිස්්‍ය සඛාව සම්බඳධ තමයි ඔබ ප්‍රශ්නයහන් පුරුවන් දෙදස් දාසේදී ළමයි හතලිහක් මේක ශේණය සදා බදෝ ගත දෙදස් දා හත වෙනකොට එක තිස් නමේ දක්වා වෙනස් කරන්නත් දෙදස් දහටේදී තිස් අටදක් පාඩු කරන්නත් දෙදස් දහනමය වර්ශයේදී තිස් හතදක් පාඩු කරන්නත් දෙදස් විසවර්ශයේදී තිස් හයදක් පාඩු කරන්නත් දෙදස් ඉසික වර්ශයේ සිට ඉදිරියට එකශේණය සඳහා එක පන්තිකට ළමුන් තිස් පහක් හොමක් බදව ග්ඩ තමයි මේ අධ්‍යාපන මාත්‍යශයේ චටලේක මගේ කටයුතු කළින් හො ඒයනුව එකවෙන්ට බඳව ගන්න ලමුන් සංකයාව තිස් බහක් බවට පත්තේල. එතකොට අධ්‍යාපන නාමාත්‍යශයේ මේ ආකාරයෙන් චක්්ටලේකයක් හදලේ වෙරලා එමත් අමාත්‍ය මන්ල පත්ත්‍රිකාක් කරගෙන කටයුතුරගෙන ගියාට නැවත මේක වෙනස්සේනවා නෑත වෙනස්සෙලා ඒ අය ශේෂ සංකයාව හතලයක්ක් දක්වා යන හැයි අර අපි කියනා ආකාරයට ඒ සංග පරීක්ෂ ල තෝර ගන්න ශිෂංකාව තිස් හමයි ඊට අමතරව තව ශෂ සං්‍යාව සමපරීක්ෂණ වගින් තිස් පහක් ලබාගන්නට අමතව ලමයින් පස් දෙනෙක් හැම පන්තිකටම ලමින් පස් දෙනෙක් ක්‍රියාන්මිතර රජාකාරයේ යෙදෙන ශ්‍රී සහමුදාවේ හෝ පොලිසියේ සසාමාජිකින්ගේ ලමින්ද තෝරගන්නු ලබයිවික්්‍යද දිියයට මේ වර්තමාන චක්කලයකය සංසෝදධනයට ලක් වෙලා තිය අතුවරට ශේෂංඛ්‍යාව පහ වෙනුව ැන් දස් සිත්තුුණ වර්ශයයේද ඳවාගන්න ශේෂ සංඛ්‍යාව හතලිය වට පද වෙලා තියෙනවා. එතකට මේ විදියට දැ නැමතත් පාසල් පද තියේ එක ශ්‍රයිනියට ශේෂ සංඛ්‍යාව හතරිය වෙලා තියෙනවා. ොටේ යනුව අපි ගන්න අර පදනාම්මලින් එකන දැන් දෙම ඔපිය පදනම එළඟට ආදශේෂ පදනම සහෝද පාසැල් කාර් මණඩල පදනම ස්ථානමාරු විදේශගතවීම් කියල ප්‍රධාන ක්‍රම. හයකට බදවගන්න ප්‍රමාණය සට ති පාසල්ත් පන්ති කාරයකට තිස් පස්තෙකු ඊටමත හැම පන්ති කාරෙ ම ක්‍රාන්ිත රජකාර ේදර ්‍රවිද හමුදාව පොලිල දරීගෙන් සසිසු පස් දෙනෙකුත් ඇතුලත් කරගන්න විදියට සිසු සංඛ්‍යාව නැවත හතලිය බවට පත් වෙලා තියනවා පාසැල් පදධතිය තුළල එකවණයට ලමයි බදව ගන්නකොට. එතකොට දැන් එකසේණයේ ශි සංඛ්‍යාව වන්නේ කෙල වෙලා ෙටි ප්‍රශ්නයක් අපිට ලැබුණ හාම ඒෙට පශනය අපි දෙෙඩ පුලුවන් තිස් පා තිස්සය තිස්ස හතලිය අදි වශයෙන්. එතකොට එකව සංක ප්‍රක්ෂණන්ලේ බදවගන්න ශිතසංකාව ක කිය හොත් අපි දෙන්නවෙන්නේ තිස් පහ කියන පිළිතුර. ඉළඟට අපි ඇහෝොත් එකවේනියට බදවගන්න පන්තිකාමරයකට බදවගන්න ශිස්ත සංඛයාව කිය ප්‍රශනය හවුවෝත් අපිට තෙට දඩවෙන්නේ හතල කියන පිළිතුර. තුො මෙන්න මේ අනු තමයි අපේ ප්‍රශ්නපත්තර ප්‍රශ්ණ හන පිවලානුව අප පිළිතුරූ පපයන්න බලාපොත්තු වන්නුව. ඊට පස්සේ එකස්සේනියට ළමයි ඇතුළත් කරගන්න බීදිහ පිළිබඳවත් ඔබ යම් දැනුවත්වීමක්ලා තියෙන කොඳ සාමාන්‍ය දැනම විශය එක මොකද හේතුව මේ එකසේණයට ළමයි ඇතුළත් කරගන්නකොට විධාකාරයෙන් අයිතුම් පත්‍ර ඔබ දන්නවා මේ අයිතුම්පත්‍රව ගණනාවක් පිරවෙන තොට මේ අයිතුම් පත්‍රවල කොහොමද තියෙනෙ දැන් සමහරයි කියනෝ අපි මේ ආසන්න පදිංචිකරුවෝ විදිහයට තවත් කට්යකෙන අපි ආදශිෂ්‍ය පදනමී වත් කටියක් කියනනෑ අපි ෘතිය මට්ටමින් ආදී වශයෙන් විධාකාර ක්‍රමවලට මේක සේනිීර ළමයින්ව පාසලට ළමයින් ඇතුළත් කරගන්න කටයුතු කරනවා තුො අන්නඒවට අපි කියනවා පාසරට ළමයින් ඇතුළත් කරගන්නා ගන මොන ගනන්ද පාසට එකේයට සිසුම් ඇතුළත් කරගන්න කියලා තොර මෙට මේ ගණය පිළිබඳව ඔබ යම් දැනුවත්වීමක් කියන්න වන මොකද මේක අමාන්‍ය ජනතාවත්තර ප්‍රචලිත ක්‍රියාාවලයක් මොක දැහැම පවුලකම දරුවෙක් එපදදු නැන් පසේ දරුව ඇක්සේ නේති පාසලට බාර දෙන්න කටයුතු කරන තවට මේ පිළි බඳව දෙමවපියෝ ජනතාව උදෝගිමත්තුව මේ පිබඳ සොයා බල නතකොටඒ පිබඳ පසල් පද දිරෙන ගුරුවරු දියට ගොල්ල හ දනුවක් ලබා ගත්තය යොත්වයි. ද අපි බලමු කොහොමද මේ පාසලට දැන්උප දන්නවා සමහරය මේ දරුව ඉපදන්න නත් කලින් අසාද බැඳලා ඉස්සල්ලම මේ චන්දනාමලේක නට නමලි හපදිංචි කරන්නේ පාසලක් ආසන්නේ දරුවගේ උපැල් රේෂ කරන්නේ පාසලක් ආසන්නේ. එට්‍රස්ක දෙන්නේඒ පාසලක් ආසන්න තමන්ගේ ජාති නිවස කොහෝ ඒව නැත්තන් තමන්ගේ ආකාරයක සබන්ධාවයක් ගොඩනගන්න නිවස්සක මොකද හේතුව මේ පාසලට ආසන්න ළමයින්ගේ පාසලට ගන්න ඕනේ ළඟ පාසල හොඳම් පාසල කෙනව අපිට පිදිරීදී කතා කරනවා. දොට මෙන්න මේ ගණය තොට ගණය විදිර ගත්තොත් එම පාසලට ආසන්න පදිංචිකරුවන්ගේ ළමයි. ඒ පාසනට ගත යඋතුම වෙනවා ඒ සම්බන්ධයෙන් මේ ප්‍රතිශතයක් දී ලතිව සයට පණහක් මේ එක ස්වනියට ඇතුළත් කරන ළමයින්ගේ නමයි සං්‍යාවේ සයට පණහක් ගන්නේ පාසට ආසන්න පදිංචිකරුවන්ගේ දරකු. තොට ඒහින්ද තමයි ඔ උගක්කාය පෙළඹෙන්නේ පාසලට ආසන්නම නිවසක් කුලිය ගන්න නැත්තම් බදු ගණ්ඩ එහ මර්ගෙනෙ පදදිංචි වෙන්න එක ලයි බිල වතුර බිල තමන්ගෙනට හරවගන්න පතක් මන්ගේ නමට අරෝගන්් ඇඳු උපත මයි එකන ඒ පදිංචය තහවුරු කරන්න බූස්හ කරනු. ඒ මේ ළමයි හස නිට අතුළොත් කරගැනීමම සඳහා එතවට ඒ අනුවම තේරෙනවා ආසන්න පාසලට ආසන්න පදිංචිකරුවන්ගේ දරුව තමයි සීට පණහක් ගන්න තුර ලමයි අපිතිතු වූ පාසැලකට එකසේ පණහක් ගන්නවා කියලා හැත්ත පස් දෙනෙක් ගන්න එතනී පාසලට ආසන්න පදිංචිකරුවන්ගේ දරුවු. ති ඒ නිසා විවිධ පක්්‍රමක් භාවිතා කරනවා මේ වනට ජනතාව නොමුත් ඇත්තනම මේ විය යුත්තේ චන්දනාමලයකනේ නම සඳහන්න්නේ මේ පිළිබඳ බදදුෘතියක් ගෙන්න්න ගන්න මේ ආදී වශයෙන් ගොල්ලේ සමික්ෂණ මණ්ඩලය කටයතු කන විතරක්න මේ සමයිල්ලර් ෙවල්ලට යනවා ඇත්තන මේ මිස්සු මේ පදිීංචිද කෙනවලන් මේ වගේ වීද පට්‍රම යවා පියෝ ගැන දීත රච්චා කරම. ඊළඟට අපි කතා කරන්නේ දෙවැනි ගණය විදිහයට පාස අදාළ පාසලේ ආදිසිසියන් වෙච්ච. අම්මල තාත්තලගේ දරු මවුපියයන්ගේ දරු. මුො ආදිශිශ්‍යයීන්ට මේ පාසලක අයිතිවාසිකමක් තියෙනවා ඒ අයිතිවාශලම යත්තේ ආදිශිෂ්‍යෝ පෙළඹෙනවා මේ පාසලේ ආදිශිෂ්‍ය සංගමය පවත්වනවා යම් යම් පාසලට ආධාර උපකාර කරනවා අනිත්තක අපේ ස්කෝලය කියලා තාම පාසල ගැන භක්තියකින් හැඟීමකින් කටයුතු කරනවා එනිසමේ ආදිශිශෂීන්ට ලොකු අයිතියක් පාසල තියෙනවා. ඒ අයිතිය පිළියර ගැෙන මේ සාමාන්‍යය එකක සේෙන්යට සිසම් බඳවගන්නා චක්්ටල එකවලත් පාසලේ ආස මේ අධිශසි සිසුවන්ගේ සිසිුවයන් වන මවුපියන්ගේ දරුවන් සිට විසි පහක් ඇතුළත් කරගන්න තැන්සේට හැත්ත පහක්ශැපරිලා තියෙන්. ඊඟට ඊළගදේ තමයි සහෝදර පදනම දැන් අයි අක්කොම මේ ස්කෝල්ට යනකොට නං මල්ලි තේස්කෝල්ට මේ නි එක මයි මවපියන්ට පහස. ම දරුවගේ ආරක්ෂාවට පහසු ගෙදර දරුව කීපදනටම පහසු. එක දරුව එකෙ ස්කෝල යන තවක්න තවිස්කෝලක න්ගගේම ගටලුවවා. ඒ නිසා එතවට මේ ගණයා අනුව තෝරා ගැනින් යන කතා කරනකොට අපි කිවේ පාසල ටාසන්න පදිංිකරුවන්ගේ දරුවන් සේට පනහක් ඒකම අදාල පාසල ආදදිසිසුවන් ගේ වන මවපියන්ගේ දරුවන් එතවට මේ වාක්‍යත් මේ වචනපටිය පැහැදිවල නෙක දැනගන්න ොන්දයි අද අද දෙමවපියන්ගේ දරුවන් කිවොත් වැරදි. තන ආන්ඩ ඕනේ දාල පාසලේ ආදි සිසු සිවියන් වන මෞවපියන්ගේ දරුවන්. එතකොට ඒක තමයි යට විසිපාක්කිදට අපි කතාකරේ. ඊළඟට තුන්වැනි ගනය විදිහයට අපිට ලබෙන්නේ. දැනටමත් අදාළ පාසලේ අධ්‍යාපනය ලබන සිසිසුවියන්ගේ. දැනට ස් කොල එකනගන්න අය. සි සිවියන්ගේ සහෝදර සබෝදරියන් මේක ඉස්තර සට පහලොක් විදියට තිබුණත් වර්තමානය වකොට මේක සිට දාහතරක් බවට පත් කල ති නම් ොද සිට එකක් අර ්‍රරජුවම අධ්‍යාපන අමාත්‍යංශ සම්බන්ධ වෙච්චයට ලබාදීලා තියෙනවා. එතකොට වර්තමානවේ විසි තුුණවර්ෂයට තෝරගන්නකොට දැනටවත් අදාල පාසලේ අධ්‍යපන ලබන සිස සිවුවන්ගේ සහෝදර සෝදරියන්ට සිට දාහතරක ප්‍රමාණයක් තමයි ලැබේන්නේ. ඊළඟට අත්තමනි ගණය විදිහයට තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශ යට තෙහෝ පසැල් අධ්‍යාපනයට රජුවම බලපාන අයතනයක කාරමණඩලෙට අයත් තැනැත්තන්ගේ දරුවන්. දුර අධ්‍යාපන මාත්‍යයන් යට හ පාසැල් අධ්‍යාපනයට රජුවම බලපන තර පාසල් අධ්‍යාපන රජුවම බලපාන අයතනේ කාරමන් ආයතනයක කාර්මණඩලට අයත් තැනැත්තන්ගේ දරුවන් සඳහා සේට හයක ප්‍රති තියක් ගලද නොස්සරම ට පහ ප්‍රතිශති අත්තමයිතිදබනේ අර සෝධර පදමසේට පහලවක්තුම දැන්ගේ සිට ධාතර කරලා. සෞදර පදමින් එකක් ගලෝ ලර්ගෙන තිෙනවා පහු අධ්‍යාපන අමාත්‍ය ශරදය රජී පාසලෙට පාස පාසල් අධ්‍යාපනයට රුජුවම බලපානනා අතනක කාරමණ ලට අඇත් ැනත්තන්ගේ දුවන්නේදට සීට හයක ප්‍රමාණයක්ත මයි දැඇඟෙතන්ට එකතු වෙලා තියෙන එඩ පස්සෙනිගොඩ සවිදියට යන්නේ පස්සෙන ගණනයදිීට රජ සේවා අවශ්‍යතාවේ මත රජයේ සේවා අවශ්‍යතාවේ මත ස්ථානමාරුවීම් රජේවාර්ෂික ස්ථාන මාරුවීම් ලැබූ රාජ්‍ය සංස්ථාව ව්‍යස්ථාපිත මණ්ඩල රාජ්‍ය බැංකෝ නිලදාරීන්ගේ දරුවන්න ස්සර මේ රජ නිරධරී තරක්තිබුණ දැ මේක පහු වෙනස් කළ දින රාජ්‍ය සේවාවශතාව මත ස්ථානමාරුවීම් රජයේ වාර්ෂික ස්ථාන මාරුවීම් ලබ රජ රාජ්‍යථ ව්‍යස්ථාපිත මණ්ඩල රාජ්‍ය බැංකෝගැන මේ සියලුම් දේවල්ර්ගෙන ඒ නිරධාරීන්ගේ දරුවන් ව සේයට අහතරක ප්‍රති්තියක් වෙන් කරලා දයනු. එළඟට හැවැනි ගනය විදිට මයා අ සම දශය පදිංචව සිට පැමිණ තැනත් හන්ගේ දරුවන් විදියට සේට එකක ප්‍රතිශ්ශතියක් තියෙනවා. මෙන්න මේ විදියට තමයි මේ ගණ නැවත ගන බවට පත් කර තින්. එතකොට ඒ ගන අනුව අපි තේරුම් ගන්න ඕන කොහොමද මේ කටයොත්තට ඇාම්ක පරීක්ෂණමණඩලේ කටයුතු කරන්න කියලා. බලන්ඩ එක ගත්තේ සට පණහක් දැ මේ ප්‍රතිශ්ත පිළිබඳව ඔබය අවබෝධයක් තියන්න ඕො ඇතකට මේන් කෙටි ප්‍රශ්න කීපයක් අහන්ඩ පුළුවන් ඔකට. බර එක ප්‍රශ්නයක් හන්ු පුළුවන් එක ස්වේඩයට ඇතුළත් කරන සිසුම් සංක්‍යාව තව ඉදිහකට හන පුළුවන්සි් මුණාද පාසලට ළමයිින් ඇතුළත් කරගන්නා වැඩිම ගනය වන්නේ වැඩිම ගනය වන්නේ එනම් ආදිසිසියන්ගේ දරු ඉල්ලාන්් ආසන්න පදිංචිකරුවන්ගේ දරුූ මේ අධිවශ උත්තර අතරත්දදුුණු ොන්නන්නේ එකක් කිය. පේදන මේ ප්‍රශ්නය ඇතුළේ මේ ම මේ එක කතා කරන්න මාතතුකාව ඇතුළේ කෙටි ප්‍රශන ගැනාවක් නිර්මාණ කරන්න පුළුව දැන් අපි ඉදිරියේ දී ඔබත් එ මොඩල් පේපස් කතා කරනකොට ම මේ මුඩල් පේපස් සම්බන්ධව ඔබට මේ මේ විදිහ ප්‍රශ්නකි හදලා ලබා දෙන්නම් ඉදිරියේදී. එතවට ඔබට පුළුවන්ඒ අනුව මේ ප්‍රශ්නපතරාව කොහොමද වෙන්න කියනෙ එක ගැන සාච කන ඉස්සල්ලම මේ දැනුම ලබාදෙන්න්න ම ස්ත්තාා කරන්නේ අපි මේ පෙර වාරි මාසම මං ඔට ප්‍රශ්පතර කීපකුත් දෙන්න බලාපොරත්ය න ඉරිදිනකී පියතුල. ොට අම්මාකාරයක අදුම් පත්්‍ර පාසලට ගන්නකට ඒ අයතුුම් පත්්‍රවල මේ අදාල ප්‍රමාණය ප්‍රතිශතිය නැත්තන් වෙනත් ප්‍රතිශයකින් ඒ ඒ අඩුපාඩුව සපුර ගනීමේ හැකියාව තියෙනවා නැතම් මේ විදිහට අගෙන නිතුරටික හිස්වතියන් නැනෑ ඒ හින්ද දැන් අපිත මුකු රජ නිල්දම බුරු ම්ඩල හරිකාආගේ හරි ලමයි ස්කොලට එදා ඒ අවරු දෙැතුල්ලුන් ඒකෙල් අනිත් අයියට ලබා දෙනතුට ආසන්න පදිංචි ආදිශෙස ඒවගේ ඒතියම් ප්‍රමාණය කරගුල්ලට දීලා ඒක පුරවගන්න ඒහින්දා මුලින්ම මේ මේ ප්‍රතිශ්තිය අනුව තමයි වෙන් කරගන්නේ ඊට පස්සේ ප්‍රතිශ්තයට නැති හිස්තැන්තියන තැංවලට අර වැඩියෙන් ඇවිල් ලතින අදුම් පත්‍රෝල අය බාග ගැනීම හැකියාව තියෙන නමුත් අපි විභාගටයකය අද අලවෙන්න විභාගට අහන්න එහෙනම් දැඟපියහුත් එකසේනියට සිදු ඇතුළත් කර ගැනීමේදී ළමයා සංව විදේශරට පදි විසිිි මපියන්ගේ ලමයි ඇතුළත් කරගන්න ප්‍රතිශ්තය වනුවේ ට දස පහයිට එක්කයි සේට දෙකයි මේ අද වශයෙන් දෙන්න්න පුළො උත්තරගේ බර ට එකක්තමයි ඒ සම්බන්ධෙන් ඇතුළත් කරගන්න. එතකොට මේ සම්බන්ධ ඔබට මේ ගන තදුරටත් අද්‍යනය කරන්න හඳම දෙයක් මයි එකසනයට දරුවනට තුළත් කරගනීමකෙල අධ්‍යාපනමත චටලේකයක්ක්න ුත් කරන මේ චටලේක හොදර අධ්‍යනය කරන්න එතකොට ඒ පිළිමඳ තවත් දනම වර්ධනය වවා ම මේ දේශනයට අමතරව ඔබට මේ එකවනි පාසට දරුණන තුළත් කර චටලක කියෝග නව තවත් හොන්දයි ුම පිඩ පයක්වාට දෙන්නත් පුළුවන්කම තිය න අපි බලමු ඉදිරියට ඊලාඟට පතන සම්මු පරීක්ෂණ ණඩලයක් පැවැත්තෙනවා දැන්ක ශේණ ලම තුළත් කරගන්නකොට මේ සමුඛ පරීක්ෂණයක් පැවත්තලා මේ සම්ඛ පරීක්ෂණය සංයුතියක් තියවා සමු පරික්ෂණ මණ්ලේ සංගෘතියක් තියනවා දැමමා ඔබට කිවේ ඔබ දැම්ම ුරු භාගේ පාසුනයෙන් පස්ේ ඔබ ලමනි ින්ට බෝඩ්ක පේ හිට සම්ක පරක්ෂ ණඩලයක් දර පෙ හිට. සම්මු පරික්ෂණ වල දියෝ පෙනෙහිට ට මොද වෙන්නේ ඔබට සම්මුකපරක්ෂ වරල උපරම ඉන්නවා පස්ස දෙනෙ කවම ඉන්නවා තුන් දෙන තොට එක එ කෙනෙක් තමයි සභාපතිවරයාවෙෙන් මේ පස් දෙෙන හෝ තුන් දෙෙන දක් පයින්න එක කෙනෙක් තමයි සභාපතිවරයා ඔහු තමයිගේ ප්‍රධානය වෙන් අනිත් අයට අපිගන්න සාමාජිකයෝ කියලා මේකත් ෙරරි ප්‍රශ්ත්ර එක හඩුපුළුව සම්මඛ පරක්ෂක වණඩලයක ප්‍රධානියාව හඳුන්වන්නේ න් සභාපති නායකයා ප්‍රධානයක් මේ දියට විදධ නං දන්නඩ පුුව අන් හතරක් ද සම්මුගක පරක්ෂණ මන්ඩලේකි ප්‍රධානයාව හඳුන්න්නේ එහි නායක ඇවිද නැතන්ඒක මූලකය විදි ඳුවන්නේ සභාපතිවරයා. තකොට එකස්ේනියකට ළමයි ඇතුළත් කරගන්න මේ සම්ඛ පරීක්ෂණ මං්ගලේ සභාපති වන්නෙන් එල බලයම අදාල පාසැලේ විදුහල්පතිවරයා ඔහු තමයි සම්ග පරික්ෂණ මන්ගලේ සාපති එතක දැ මයි ශා සංකාව ඇතුව කර ඔබ න ඔට ේරෙනවා. ගුරු සේවයට ගන්නකොට සමුක පරීක්ෂණ මන්ඩල ගණනාවත්දානු දාලා එතකොට මේ මොකද විසි පන්ඳාවක්වි තිස්දාහක් ඉන්ටවිය් කරන්න ගිහාම මහ විශාල ප්‍රමාණයක් කාලයක් විය ගැයවෙන. එට ඒහින්දා සමු පරීක්ෂණ ණ්ඩල විශාල ප්‍රමාණයක් දාණ්ඩ වෙනවා. තට එතද ඒ හැම සම්ග පරීක්ෂණ මන්ලව ජේෂ්න විධාරය තමයි ඒක සභාපතිවරය බවට පත්තේෙන්නේ එතව නමු දැම එක්කසේනට පාසලට කරන්නකොට එහෙම කරන්න බෑ මොකද සමුක පරීක්ෂණ ණ්ඩල සංයතිීවියට ගත්තෝ පති තමයි නිල බලයෙන්ම සාපතිවර බට පත් තකොට විදුවල්පතිවරඇක ඉන්න වෙන. තවට හැමල්ළමෙක්ම ඉට් කරන දෙමෝපියොන්ගේ විස්තරගන්නකොට දුවල්පතිරට ත රැදන්න වවා. එතකොට එතන විල්පතිවරයට අවශ්‍යන නියෝජ විදවල්පතිවරය පත් කරන්න පු නවමු ඒ යුතුනෑමකද තමා මේ චට්්‍ර ලේකයෙන් තියන්නේ විද්ුවල් පතිවර තයි සමුක පරීක්ෂණ ල සාපති කිය. වි ති ර ක වග කිය දකස යට සිසුන ත්ක නීම කියනන්නේ අධිකාරණ හමට පවා යායහැකි ක්‍රියාවලිය දන මේ චක්ලේකට පටහැනි කටයතු කොළොත් ම පියන්ට පුළුවන් මුලි යි වවා කැ ට නඩුුව අද හමත් නැත්ත තොරතුර ැන ගැනීම පනත අයටද මේ පළරිම තොරොතුර පසය ඉල්ලන් ොට ල්ල තොරතුරු මත තමන්ට අඩක්පුනා කියර නත් මේ නීතිමේ හමුවට න්ඩීම කියාවවතියෙනවා එයින්ද මේ චట్ටලේක අනුවම කටයුතු කර තමයි. දුවල්පතිවරුන්ට තියෙන පහසුම සහ නීතියානු කූල පැත්තෙන් බැලුවොත් තමන්ට තියනෙන හොඳම ක්‍රියාව වලිය ඒද සම රීක්ෂණමලයේ සභාපතිවරය විදියටට අදාල පසලේ විදල්පතිවරය තමයි කටයුතු කරන්න දවල්ප තු බරයා හෝ විදුවල්පතිවරිය එතකොට කටි ප්‍රශ්නට ටර ගහන්න තියෙනවට තොට ඒරි ගහන්න උත්තර ටික තියෙනවා තො ඔබ මේ අවබෝධයෙන් මේටිකාහග හිට හාම් වාදදි ට නිර විිතුර රිගහරන්න කයාාවලබෙන. ට සමක පරක්ෂ මන් ලට පත් කරනවා අදාළ පාසලේ ප්‍රාථමි කාංශයේය අංශප්‍රධනය හමනත්තං ප්‍රාථමි කාංශයේ අශප්‍රධනයෙ නැත්තං පොඩි පාසැල්ති නොඒ ප්‍රාථම කාංශයේ ේෂට ගරුවරෙක් පත් කරගන්න තවත් කමිට සාමාජිකයකු විදියට ඉන්නට අදාල පාසලේ වස්සරකට වැඩි කාලයක් සේවය කළ නිියෝංච විදවල් පපතිවරයෙක හෝ ජේෂ්ට ගුරුවරයෙකු මේක ලේකම් විදිහයට පත් කරගන්න දැන්ඔන්න තුන් දෙනෙක් ඉන්නවා කමිටුවේ ගුරුවරුන් පවිදවල් පපතිවරය ඉන්නවා ප්‍රාථමිකංශය ප්‍රධානයක් ඉන්නවා ඇතන් ජේෂ් ගුරුවරෙක් ඊලට පාසේ වසරට එකකාලයක් නියෝංච විදුහල් පපතිවරෙක වෝ දේෂට ගරුවරෙක් ලේකම්මිදිහයට කට යුතු කරන පොදැන් න්න්නනයි. ඊට අමතරව පාසල් සංවර්ධන සබිතිය නියෝජිතයෙකු. අපි ඉදිරති කතා කරනවා පාසල් සංවර්ධන සබිතය සංගති ය පාසල් සංවර්ධන සතියක් කොහොමද ක්‍රියාවලිය ඒ පිළිබඳවත් ඒකත් පාසල් මේ මේ අධ්‍යාපන පිළිමඳ සසාමාන දැනීමට අපි ජනගත යුතු විශ්්‍යය කරුණක් තොර පාසල් සංවදන සමතියයේ නියෝජිතයකුත් මෙතැට එකතුවේනවා. ඊට අමතරව ආදිශිෂ්‍ය සංග මේ නියෝජතයකු. තොට එක මක්කව වන්ඩ ආාදිශෂයෙන් ස්කල්ලකුක්කීමමත්ති නො අන්න ආධදිශිෂ්‍ය සඟ මේ නියෝජතයකුත් මෙතට එකතුවේ නදැම් ලඩ මේ කමිටුවේ ොහැ සමාජිකයෝ පස් දෙනෙ කවුද පස් දෙනා විදුහල් පතිවරයා ප්‍රාත්මික අංශප්‍රධානයක් වූ ජේෂ්ට ගුරුවරයේ ප්‍රාථමිකකාංශය. ඉලාන්නට වසරකට වැඩිකාලයක් සේවය කරපු නියෝච්ච විදල්පතිවරෙකුහු ජෙෂ්ට ගුරුවරේ ලේ කම්මිතියට. පාස සංවදන සමිතිය නියෝජිතවරේ ආදිශි සංගමේ නියෝජිතේ. ඇතව දැම් පාසල් සංවදන සමතියක වහම අධිශිෂයොත්තයක ඉන්නවා. තවට ඇදමවඋපියොත්තයක ඉන්නවා. තවට මේ ආදිිශ්‍ය සංගම නියෝජතයක්මතට ගන්නන නිසා. අතන ඇතනම පාසල් සංවධන සමතිය නියෝජිතෙක් විදිර දෙමවපෙක් වගේ කෙනෙක් ගන්න වඩා සුදුසුුවවිතෙන්ට දැනට පාසැල් යින්ට න් ආදශේෂෝ දෙන්නෙක්ම මේකට සම්බන්ධ වෙන නිසා මේක විදුවල්පතිවරයා මේ ටටලේක අනුව මේ සාමාජික පස් දෙෙන පත් කරගන්න තමනුත් එක්ක ඇරතාවට ප්‍රශ්නය හන්න පුළුවන් එකක්සවනියට සසුම් ැතුළත් කර ගැනීමේ සම්මග පරීක්ෂණ ම්ඩලේ සාමාජික සංඛ්‍යාව කියීද නයි හතරයි පහයි හයයි ඔයගේ ද ඉල්ලක් අන්න්න ුපුළ ගැෙන දැම්මැතරින් නො පස් දෙනෙ ඒයිමංක මේ චක්‍රලයේක ඇතුළේ අපිට කැටි පශ්න කීපයක්ම නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙන ඔබගේ විිභාගේ ආශ්‍රිතව එතකොට ඊළඟට ඇතකොට මේ අනුව තමයි පාසලේ මේ අදාළ සිසුන් තෝරා ගැනීම කටයුතු කරන්න එම කරලා අදාල නාමලේකනය ප්‍රසිද්ධ කරනවා තොඩකට ඇපිල් කරන්න අවස්ථාව තියනවා පිල් එකක්දීලා තමට අගතියක් වුණානං ඒ සම්බන්ධව අභ්‍යාචනයක් කරලා එකටත් යම් කාල සීමවදදිීලා තින ඒ වගේ විශාල ක්‍රියාවලියයක් මේ කැතුළේ එක සේණයට සිසුන් ඇතුළත් කරගැන මේ ක්‍රියාවලිය තුළ තියෙනවා සමාහර විදවල්පතිවරු ඇතනම් මේ අරසයට පණහ කියයට පදනම හරිම අමාරුවේ මේක දොකීම සොලි මිතරක්ව වෙනොට අමතරව ඒගොලු සමයිට මේ පාසල් සංවදන සම්තිය සසාමාජි ම මිටුවත් එක් ිචියෝ කියලා යන දී යන ද්‍රෙස්සල් ෙල්ලට පවා යනවා ශේෂම නාගරික පසල්ු ලි දකිනෝ එමගෙල්ල හැබෑවටම මේ අය මේ ස්කෝලේ මේ ආසන්න පදිංචිකරුවෝමද කියලා තහවරු කරගන්න බලනෝ දොඩට ගිහිල්ල බල ළමය ඉන්න අද ලමේගේ ඇදුන් තියෙනවද වනලා තියෙන අද ළමය අත් සමය ඒ දවසොල කිහිල පදිංචේ ලත්වීම ඒ වගේතින් නමුත් තැදි වැඩි හරික් මේක නිවැරදිව ඇත්තටම ආසන්න පතිංචිකරුවන්ට සියට පනාහක ප්‍රතිශතියක් ලබාදීලා තියෙන්නේ ස්කෝලේ පෙනි පෙනි ඒ පාසරට නොගින් තවත් ඇත පන්සරකට යනක සුසු නැති නිසා. ඒ නිසා මේ මේවිදිහ කටයුත්තක් මේ චක්්‍ර ලයකේ නිර්මාණය කිරීමදත් තිය ගැන සැලකිල්ලක් දක් කළ වැඩි ප්‍රතිශ්තියක්ක දෙෙන්ට දීලා තියෙන ඊළඟට අපි දන්නවා මේ උපකෘත පාසැල් කෙල වර්ගයක් තියන. දැම උපකෘත පාසැලටත් සිසුන් ඇතුළත් කර ගැනීමද. මේ තමතරව තවත් විශේෂ ලක්ෂණයක් බලනවා දැන් උපකෘත පාසැලක් කියලා කියන්නේ මොකක්ද මෙන්න මෙතර තියෙන ලොකු ප්‍රශ්ණයක් ඔබට දැන් ඔබ හලා ඇති සමහර විට සමහරවිට කහල නැතු ඇති උපකෘත පාසැල් කියලා කියන්නේ ජවර ගළල න විඩියුව කතරක ොඩ්ක් ඔබ දන්නවනගේ පිතුරක් ලියන් උපෘත පාසලක් ඇනෙම කක්ද කියලා දන්න එත්ත අපිට පුළුවන් මේක දිගටම මේක ඉදිරියට කරගෙනයන්න දන්නවා ම මේ අධ්‍යාපනය ඉතිහාසය ගැන කතා කරලන්න දෙෙන්ටාව නම් වඩා සුදුසුයි කියලමට හිතෙනවා මොකද හේතුව උපකෘත පාසැල්ල කියන වච්චනය කියවන්න කලින් යම්කිසි අධ්‍යාපනය අප ඉතිහාසේ තුළ මං රජවරුන්ගේ දක්වාා යන්නේ නෑ ආඩු අවමශයෙන් අපිට නිදහස් අධ්‍යාපනය ලබිච්ච තැන ඉඳලහූ මෙ හට ඉතිහාසේ පිළිබඳව අපි යම් ආකාරයක තොරතුරු ටිකක් එකතු කරගත් තොත් හොඳයි කියන අදහස තියෙන මොකද හේතුව අපි මුලින්ම උප්‍රපුත උපකෘත පාසැල් හඳුනාගන්න කලින් ඇයි එහෙම උපකෘත පාසැල් කියන වර්ගයක් හැදුනේ කෙනෙක දැනගන්න. මං හවෙලේම කියන දෙයක් තමයි යම් කිසි විෂයකරුණක් දැනගන්නට නම් ඒ විෂයකරුණේ වචන තේරුන් අරගෙන මදිී. ඒ වටා තියන ෆාම්පූර්ණ වූ පරිසරයේ තේරුම් ගන්න ඕන කියලා. ඒය නිසා දැ මේ දැම්බලටක දස් නොලැම්පල් දැන්කට එකස්වනි සිසු ැතුල කර මේ චටලේ කටියාමකයි තව දැන් ඒක ඇතුළ තියෙන උපකෘුත පාසල් ලොල ඒ අනුව කටයුතු කරන්්ඩත්ව ඕනි කියලා තො දැම් උපකෘත පාසැල් කියනක බිහිවන්නේ මොකොහොමද උපකෘත පවාසල් කියෙන මොනවද කියලා දන්නේ නැතුව අපි දැම මේ චට්‍රලයක උප්‍රකෘත පාසල් ොල මෙහම මෙමෙන් ුණන කියලකිකට වැඩක් නෑ. එනිසා. අපි බලමු අපේ ශ්‍රී ලංකාවට නිදහස් අධ්‍යාපනය ලැබන්නේ කොයි කාලෙද කියලා. අන්න ඒ සමපාතව අපිට පුළන් උපකෘත පාසැල් කෙනෙ එක හඳුර ගන්න. තට ඒකයි මමකේ දහස් දායෙන්මැපිටට අධ්‍යාපනය ප්‍රතිසංස් කරන ගැන කතා කරනකොට ඊට එහා තිබ්බ දේවල් මේවට සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධතාව එකතුකර ගැන තමයි අපිට ඒ ගැන සාකච්ඡා කරන්න වෙන්නේ. එතකොට අපි දන්නවා ශ්‍රී ලංකාවට චන්ද බලය හිමිවෙන. ශ්‍රී ලංකාවට චන්ද බලය හිමිවෙන්නේ කුමන ආණ්ඩුකම ව්‍යස්ථාවක ප්‍රතිපාදන යටතේද. එතකොට ඒ හිමිවෙච්ච අවුරුද්ධ මොකක්ද. බො මේ වෙනකට යඔ දන්නු. එදදා වහංසය තිස්ස එකේ දොනමෝර ආණ්ුකම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පස්සේ. අපිට ශ්‍රී ලංකා පුරවසියන්ට චන්ද බලය ලැබෙන. තමයි චන්ද බලය ලැබනත් පස්සේ ශ්‍රී ලංකා පුරවවැශයන්ගේ චන්දිින්. එවකට ඩොනමෝර ආනුකුම ව්‍යස්ථාවනූ පාර්ලිමේන්තුවට ප්‍රධාන වශයෙන්ම මන්ත්‍රීවරු පත්කර ගැනීම හැකියාව ලැබෙන. ඒ අනුව ප්‍රධානායතනයක්ක් විදිට අධ්‍යාපනය හඳන්න අතරා ඒ අධ්‍යාපනය කිය අයතන ප්‍රධනය අවිධරධම අධ්‍යාපන අමාත්්‍යවරයාට යුතු කරන්න. ට ඒ අනුව CW කන්නන්ගර කියන අපේ ශ්‍රී ලාංකිික පුර වැසියෙක් මේ ඩොනමෝ රාණුකුමව්‍යවස්ථාවේ අදාළ පාරණිමෙන්තුවට පත්වෙනවා. ඒ අටතේ ඔහුට හම්බේෙනෝ අධ්‍යාපන අමාත්‍යය ධූරය. පොට මෙන්න මේ එදා සංසය එකේ ඩොනමෝර් ආණුකොම්ව්‍යවස්ථාව බිහිවීමත් එක් කළම අපිට ලැබිච්ච සරජඥාය චන්ද බලය ක්‍රියාත්මක කිරීම තුළ තමයි අපේ අධ්‍යාපන නැමතිවරයෙක් බහිරගන්න. න්න මේ වෙනකොට අධ්‍යාපන ඇමතිවරයටත් ඒ වගේ මේ ආශත්‍රිතව ඕන වෙනවා අපේ ශ්‍රී ලංකාව තුළ ඉගනග ඉන්න දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ අවශ්‍යතාවයක් උද්ගත වෙලා තියෙනවා මේකට හේතු කීපයක්ම තියෙනවා ඒ හේතු අතර එක හේතුවක් තමයි දැම් මේ වෙනකොට ලෝකේ විශේෂතා සමුසය විසි හය විසි අතවගේ කාලෙද ලොක මලේරයාරෝගේ දරුම් ලෙසම ප්‍රචලිත වෙනවා. දොට ඒ අනුව විශාල මරණ සංකයාවක් සිද්ධ වෙනවා මැලේරයාරෝග ව්‍යප්තවීමත් සමගම තොට මැලේරයාරෝගයට ප්‍රතිකාර වෙදිහට. අපිට පොතක් ගහල මෙන්න මේ විදිහට යම් කිසි පත්්‍රිකාව ක් බෙදුවට වැඩක් නෑ මොකද ශ්‍රී ලංකාවේ සාක්ෂ්‍රතාවේ නෑ මේ අකුරු කියවීම හැකියාව ලිවීමේ හැකියාව නිස තුළ ඉතා අඩු ප්‍රමාණයක් තම ඉතිබුණ. එතකොට ඒවගේම මේ කාල වෙනකොට ඉංග්‍රීසි ජාතින විසින් ශ්‍රී ලංකාව පාලනය කර ොට ඒගොල්ලන්ට තමගේ පරිපාල්ල කටයතු කර ගැනීම යම් කිසිම පතපොත කියවීම හැකියාවක්තින ජනකුට්ටාශයක් බිහි කර ගැනීමේ අවශ්‍යතාවෙකුත් තිබුණා. ඊට අමතරව ඒගොල්ලු දෙැම්ම මේ විශේෂෙන් මැලෙරියයා වගේ රෝගයක් ලංකාපපුරාත් ති්‍යාප්ත වුණාක විශාල පිරිසක් බැරුණ එතකොට ඉග්‍රීසි වෛද්‍යවරු. දේශය වෛද්‍යවරු ලංකාව හිටියට අරක්‍ෂණක ප්‍රතිකාර වගේ දේවල් නමේ තියෙන ඒ යම්කිසි කල්ක අසාය චූර්ණ ඒ වගේ දේවල් එක්ක යංගසි දීර්ඝකාලීනව ප්‍රතිකාර කරක්‍රමයක් තමයි ඇතවට මේවිදර දේශය වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර්මවලින් මේ මැලඩිය වගේ රෝගයක් ඉක්මනින් සුවවීමේ හැකයා වෙන හැ. ඒවගේම මේක බෝවන රෝගයක් ව්‍යාප්ත වෙනවා තොට එනිසා විශාල සංකයාවක් මරහිට පත්වන ඇතොට මේ සම්බන්ධයෙන් ැලේඩියහ පෙති වගේ දේවල් අරගෙන මේවා බොන්්ඩ දෙන්නවා නැදවන නස්ලා සෞඛ්‍ය සේවකයෝ සේවිකාවූ මේ වගේ අවශ්‍ය වනා. එතොට ඒය ල පිටරටින්මගෙන්ඩ බෑදැන් ඒ විදේශකය ඇල්ල මේ කරන්න එගොලට මේ භාෂාව කරගන්න ඕනේ පරිසරයට පුහරුදුදෙන්න්නවන ඒ හින්ද මේ ඉංග්‍රරිසි ජාතිකින්ට ඕනකම තිබුණ ලංකාව ඇතුලේ ඒ ඒ වෛ්‍යක්‍රමයට ගැලපෙන වෛ්‍යවරු බිහි කරගන්න ඊට ගැලපෙන සාතු සේවකයෝ බිහි කරගන්න මෙන්න මේ වගේ අවශ්‍යතාවයක් ඇති වුණා. ගන්නේ සඳහා අධ්‍යාපනය අමශ්‍යිතාව ඉංග්‍රීසි යාතිකන්ටත් බොම දරුණු ලෙස මේ අව මේයටත් විජිතයක් විදිට පාලය කරන්න වඋනාාට ඒ පාලකයන්ට පාලනය කර ගැනීම උදෙසා අවශ්‍ය ස්ටා් එකක් එම ඇත්තන් කාරය මණඩලයක් බිහි කර ගැනීමට මෙහෙන් අයට අධ්‍යාපනය ලබාදීම අවශ්‍යතාවයක් ඉංග්‍රසියාතිකීන්ට තිබුණා මේ හැම එකක්ම එකතු වෙනවා මේසිට කඩගර මහත්ම අධ්‍යාපන අමාත්‍යවරයා විදිහයට පත්වනකොට ොට ඔහුටත් අවශ්‍යතාවේ තියෙනවා එවකට බෙන්ගලිසියාආ්ඩුවටත් අව්‍යතාවේ තියෙනවා. නමුත් ඇත්තන අපේ ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍යාව තිබුණ හ ඉද ගල්ලන්ට මේ ළමඟ ස්කෝලය අන්න ඕන උන්නේ ගොලන් ඕන තිබුණන තමන්ගේ දැන් අපි ෘතිමය රැකයා තම අපේ රටේ බිහි වෙලා තිබෙන ගොවි තැන කරනයගේ දරුව ගොවි තැනට තමයි පෙළැම්පුුණේ. ඒළඟට කම්මල් වැඩකරණායගේ දරුවු කම් හුදහදන්ඩ ඒ වගේ රත්තරංගිදී වැඩවලට ඒ වගේ වටතමයි ගොල පෙලපුුණනි සහහි වකටයොත්තු කලේ. එළඟට රෙදිිකර්මාන්තය ආශසිතවය රෙදි සෝධනය වගේදවලොට කියාය. ඒ කර්මාන්තය ආශිතරැ කියියවුල තමයි පරම්පරාගතව නිරත වනේ. වලන්වගේ දේවල් කර්මාතය නිර ච්ාය ඒවලන් නිෂ්පාදනය වගේ ද වල්ල කරමාන්තයව නිරතුන වඩුර්මාන්තය. ේ චාය තමගේ පරම්පරාවි රට වඩු කර්මාන්තිමන නිරතු වුණ මේ ආදී වශයෙන්මර පාරම්පරික ෘතිීන් බිහි වෙලා තිබුණ අපේරටේ. ඒහිදා කාටවත් මේ රැකියආ ප්‍රශ්නයක්ඒම නඇත්තම් මනො හරි වෙන ගැටලුවක් ඒවගේ ඒවල් දෙ පුුණ නෑමකොද තමන්ගේ පරම්පරාව එම ෘතිමය වශයෙන් ඒගොල්ලො තාක්ෂණික ෘර්තිකය ෘත්තිකෙක් බට පත්වෙලාදමයි සමාජයට බිහි වනේ. නමුත් එතකොට මේ නිදහස් අධ්‍යාපනය කියන මාතුකාව යතු වෙනකොට මේ අයගේ සාක්ෂරතාවය අවශ්‍යතාව මෙ ගොලට ලිවීමේ කියවීමේ හැකියාව ලබාදීමේ අවශ්‍යතාවය තමයි මුලින්ම මුල් බෑගත්තේ ඒ අනුවේ දර්සංසය තිස් නමේ අංක තිස් එක දරන අධ්‍යාපන ආඥාපනත තමයි මේ සම්බන්ධයෙන් ඉස්සල්ලමනි නිදහස් අධ්‍යාපනය සඳ අපිට ලැබෙන ආඥා පනත අදටත් මේ නිද සධ්‍යාපනයේ සම්බන්ධෙන් ආඥාපන අනුවතමයි අපේ රටේ නිදා සදධ්‍යාපනය ගැනටයුතු කරන්න යම්්‍යාන් වෙනසීමට ාගනයක දැන් ඔබට තියරන දැන් අද අතා කරනට අපිතා කරන පනතක් ගන දැ මෙතන්දිකිව්වම ආජඥා පනතක් ගැන. එතකොට මේ ආධඥ්‍යාපනත සව පනතාතර වෙනසත් ඔබ යම් මාකාරක දෙැනගන්න නොනක් හොඳයි දැන් එදදාසන්සේ හතලිස්ටේ පෙබරවාරි හතරව නිදා අපට සෝල්බරිආණ්ඩු ක්‍රම ව්‍යස්ථාව සොල්බඩි සම්වරයා විසි නිෂ්පාදනය කරපු හිද එක සොල්බරි සම් හාන්ුකොම්ම්‍යවස්ථාව විදිට අපි හඳුන්නනවා ො ඩොනමෝරාණුකොම්‍යවස්ථාව වැරදි පවත්තකන එනවා ඇවල්ල මේ නිදහස ලබන තෙක් අපි මේ රැචිනගේ ආඥාවක් විදිට තමයි මේ අපිට පනත්කොත් එන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මේ පනත සම්මත වනාට එක රැජිනට යවලා එංගලන්තේ මහජර් රැජනට යවලා මහරැජිනගේ රාජ්‍ය ආංචනය සහිත නිට ලාංචනය සහිතව තමඒ අනුමත කරන්න තොට ඒට කියන රජන විසින් පනවන ආදඥ්‍යාවක් එයින්ද ඒ පනත්වොලට අපි කිය ආඥා පනත් ඒන්ද අපේ ශ්‍ර ලංක එදහසන්සේ තිස්නමයක තිස්සක දර නිද සදධ්‍යාපන ආඥා පනත එක ආඥා පනතා. ඊට පස ෙදසන්සේ හතලිස්සටෙන් පස්සේ අප පාර්ලිමිෙන්තතිය සම්මත් වෙන පනත්වොලට අපි කියන පාලිමින්තිය පත් කියලා රාඥාන පනතාතර වෙනස තුන්න ඕෝග. එතකොට එද්දසන්සේ තිස්නමේ මේංක දිස්සක කරන අධ්‍යාපනත ධ්‍යපන අධ්‍යානත බහිවෙනකුට මේ ග්‍රාමීය අධ්‍යාපනය යටතේ වැඩිහිටියන්ට ගැන්මීමේ ක්‍රමයක් තමයි ආරම්භ කරේ. ඊට අමතරම වතු පාසල්ස් සඳහාැ වතුකනය අපේ ඒවකටත් අපේ ඉංග්‍රීසිී නිසින් හදපු වතුකරේ තේ දලු නෙලන්ඩේ වගේ දේවල්වොට මෙකළු බඩු ආගා කරන්න ඉන්දියාවෙන් ගෙනාපු ද්‍රවිඩි නතාව පදිංචි කල්ලා තිබුණ. තොට ඒ ආශවිතව වතු පාසැල් නිර්මාණය වුණා. මේ වතු පාසර සඳහත් නමුරීති ී මේක එකතු වුණා ඒවත්ේ සුප්‍රෙන්ඩන් එමන තවත්්‍ය යිතිකරු ඒ පාසැලක්න රත්තු කරන්න නොවද විය ුතු නීති කියන එක මේකෙන් යම්මාකාරක නීති පදධතියක් බිහිවෙනු. ඒට දසන්සේ තිස්නමය වෙනකොට මේ අපේ ලංකාවේ පෙරිවෙන් අධ්‍යාපනයේ බොහොම ජනප්‍රිය විදිහට සිංහල ප්‍රදේශ තුළ වර්ධනයවෙමින් තිබුණා ඒ අනු තිස්නමය වෙනවිට විඤ්ඥානා අර්ථ බෞද්ධ සමාගම පාසැල් දෙසිය හැට දෙකක් ලංකාව තුළ මේ පාසල් ශිශ්‍යය හැට පන්දාහක් ප්‍රමාණයක් අධ්‍යාපනය ලබා දෙවින් පැවතුුණ තොට ඒ නිසා මේ ඉංග්‍රීසිීන් මෙතෙන්ට එනකොටත් අපේ මේ පිරිවෙන් අධ්‍යාපනය කියන එක තමයි බොහොම ගැඹුර ඉන්නහම ැත්තැ බොම හොඳ විදිහයට අපිට මේ කටයුත්තට දායයික් වෙලා තිෙබුණේ ට දස තිසකයන්ක තිස්සක රන්න පොදු මේ අධ්‍යපන අඥාපනති පිළිවයට සම්බන්ධව විශාල ප්‍රමාණයක්ති වන පිරිවයට සම්බඳධ වවස්ථාවක් ස්ථාපනය කරනවා බුරුමණ්ඩලේ ගැන ශිෂ්‍යෝ පිළිබඳ විශේමාලාව පිළිබඳ වාර්ෂි ගල්ලබනම් ්‍රමේකින් අයකරන්න පුළුවන් මුදල පිළිබඳ මේ අදී වශයෙන් ඒ ඒ ආඥ්‍යාපනත ඇතුළේ ගොඩාක් දේවල් ඒ ඇතුළි තිබුණා. එතකොට ඒ අනුව පිරිවෙන් ව්‍යස්ථාව ඉළඟට පිරිවෙන් අධ්‍යයන පටිපාටි හා නිර්දේශපාතිික මූලික පිරිවෙන පිරිවෙන් පිළිවඳ නියෝග ඉට පස්සෙ කාලීනව දෙමළ ඉංග්‍රීසි ගනිතයාදී විෂයන් ශේෂත්‍රයන් සම්බන්ධය විශෂ මාාවට එක් කරලා තවදුරටත් පිරිව අධ්‍යාපනය සංවර්ධ කරන්න කටයුතු කලා. එතකොට ඇදම පිරවන් අධ්‍යාපනක ඒකගැ වැඩිපුර කතා කරන්න කලාපුරොත් එතකට අතරතුර අපි දැක්කා. මේ ඇයටතම පල්ලි ආශිතවත් අධ්‍යාපන පද්ධතියක් බිහිවෙනවා. පල්ලි අධ්‍යාපනයේ සම්බන්ධයෙන් බිහිවෙන මේ අධ්‍යාපන ක්‍රියාවලිය තුළ දැන් ඒගොල්ලෝ පල්ලි ආශ්‍රිතව විශේෂෙන්ම ආගම ගැන්වීම පදනම් කරගෙන ක්‍රස්තියානි පල්ලි ආශ්‍රිතව පාසැල් බිහිවීමක් ආරම්භ වෙලා තිබුණු එතවට දැම් පිරිවෙන්න අධ්‍යාපනය තියෙනවා ්‍රස්ති්‍යානි පල්ලිවල ක්‍රස්තියා ආගම ද ගැන්වීම සඳහා බහුතර ආභාෂයයක්ල ඇතිකර ගැනීම සඳයි ගොල්ලො පල්ලී ඇතුළේ පාසලක් ආරම්භ කරනවා දොර යා පෞද්ගලි පාසැල් විදිහට තමයි මේ කටයුතු කරගෙනගී පස්සේ මේ අනුව නිදහස් අධ්‍යාපනය ක්‍රියාවලී එනකොට එන ඇත මේ නිදහ අධ්‍යාපනන පනත ක්‍රියාත්මක වෙනකොට මේ සියලු දේවල් රජයේ මැදිහත්වීමකට යටත් පිය යුතු බව තමයි මේ පනතා අනුව ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ සම්බන්ධව ඒවගේ යම් ශෂ නිර්දේශයට අනුකොල වියතුයි කියන ක්‍රියාවලිය ඇතන්ටේ නොවා ඇතකොට ඒකට ආදාාර දෙන්නේ කොහොමද මේවාගේ මේ වගේ විශාල කටයුතු ඉන්හාට දිගින් දිගට මේ නෝ. එතකොට මෙන්න මේ කටයුතු එනකොට තමයි අපි අපේ ලංකාවේ මේ ශිෂ්්‍යත්ව විබාගගේෙමනත්තං දධි හා විද්‍යාල නිර්මාණය කිරීම පිළිබඳව කණඩගර මත්මය ගොඩක්ට මේ යුගයේද තමයි ගටයතු කරන්න එහට හොම නාතිනාවයි ප්‍රදේශය ඉන්න සිසු සිසිුවන්ගෙන් දක්ෂ දරුව ටිකක් තෝරගෙන ඒ දරුවන්ට මධ්‍ය පාසලක්න ඒ ප්‍රදේශ මධ්‍යේ තියෙන හොඳ පාසලක් නිර්මාණය කරලා විශ්ව විද්‍යාලයේ දක්වා එළමයිට උ ගැන්වීමේ අවශ්‍යතාවේ බීවෙන ඒයනොතමයි ලංකායි මධ්‍ය මහාවිද්‍යාල කෙන සංකල්පේ බීවිෙන් ධමා විද්‍යයාල කියෙන සංකල්පය බහි වෙලා එතවට ඒ සඳහා අ දුපපත් පවුල්ලල් ලමින්ට යම්කිසි මුදලක් දීලා ඒ අය පාසලට ගෙන ල පසලේ හෝස්ටලයක් හදල ඉ රිම ගෙල් ෝටල එක ොයි ෝස්ටල එක රෝස්ටල්ල දෙක් කිරමි පමි වාසිකා කාාරේ කාන්තනි වාසිකා ගාරය විශාල ග්‍රවන්් එකක් පොර මේ ගොඩ ඩි තෝොඩර දැනුම අකල්ප ගුසලතා කියන හැම ශක්තියක් වර්ධනය වෙන දියට තමයි මේ පාසල් නිර්මාණි කලේ මේ විශේෂ අධ්‍යම වි්‍යle. ඒ නිර්මාණය කිරීම මත්තුළ අර පාසැල් දරුවන් මෙන මධදිමහා විද්‍යාල කියන කැනට එකතුළ මුලින්ම නීති දාලා තමයි ළමයි ස්කෝලිගේ නොන ස්කලේ වන්ඩෝනි කර දෙ මපියට නනිතිදදාල අනඩු දාලා එහෙම තමයි කටයුතු ආරම්ම කරේ. ඇතකොට ඒ අනුව බිහිවෙච්චි පාසැල් අමදිිමහා විද්‍යාල දෙවනකොට රටේ කීර්තිමත් ශිෂ පරම්පරාවක් බිහි කරලා දිමහාවිද්‍යාල බවට පත් වෙලා ද අදටත් ඒක ඉතා හොඳද ඒවා වැඩි ප්‍රමාණයක්කද ජාති ාසැල් බවට පත් වෙලා තියෙනවා මෙන්න මේ විදිහයට කටයුතු කරා ඒ ඒ මදිමහා විද්‍යාල අරම්භ කිරීමත් එක්කම. වේට එද සසය හතලිස් තුනේ වෙනකොට මේ මේ අධ්‍යාපන කොමිසන් සභාවක් බෙහි වෙන මේ අධ්‍යාපන කොමිසන් සභාව පත් කරලාඒ කොමිසන් සභාව තීරණ පවිදිට තමයිධ්‍යාපනය නව ප්‍රතිසංකර නතිවන්න එදහන්ේ අතලිස් දෙක වර්ය වෙනකො. ජ මගින් කෙලීමම පාලන වන පාසැල් ඒ ආගමික සමාගම්මගින් පවත්තුන ලබන ආගමික පාසැල් එකට ගම කළ යුතු බවතමයි මේ කොමිසල් සභාව තීරණය වෙන්නේ. ඒවගේම එකම විශේධාරාවක් කන පවත්තාගෙන අයුතු බව මේ කෙදී තීරණය කරනවා. ට පාසැල් වර්ග දෙකක් විදියටට කටයුතු කන පාථමික සසාහ මෙම නැම් ප්‍රාතිමික පාසැල්සා පශ්චාත් ප්‍රාත්මික පාසැල් කියලා ඒ වගේ පහේ පන්තිය ඉහලට වයෂීන්ට තුන්වර්ශය දක්වා පාසැල් ප්‍රාථමික පශ්චාත් ප්‍රාත්මික පාසල්වට යන්න තමයි යෝජනා කරන්න හිට පස්සේ ක තවදුරටත් කොමිෂම යෝජනාවක් තියෙනවා පාසැල් තුන්වර්ගයක් එගුලු යෝජනා කරන්න එකක් තමයි විශ්වවිද්‍යාලයා ෘතිී අධ්‍යපන සසකම් ඇැතිකරන දීක පාට ශාලා කියව කියයක් බිවෙනු.ඒවයි කාර්මිකද්‍යයා මේ පාට මාලාවලට සුසු කරවන දේෂ්ට පාටමක් ප්‍රශාලා කියර තවර්ගයක් බිවේෙන. ඒවගේින් සෘෂිකරම හා වානීච පාට ශලාවරලලට මේ සුල්සුගම් ඇතිකරවන ප්‍රායෝගික පාඨශාලලා කියල ප්‍රධාන වශ්‍යව මෙතන වර්ග තුනක් හන එද සසය අතුලිස් එක අධ්‍යාපන කොමිසේ යෝජාවල කටයුතු කරනවා. මේ යෝජනා වෙනවා. එවගේ නිදහස් අධ්‍යාපනය පිළිබඳ එළකට අධ්‍යාපනයේ මාධ්‍යයෙන් බෞද්ධහා හින්දු ලමින්න්ට. ක්‍රිස්තියානි කිරීමේ ව්‍යාපාරයක් ක්‍රිස්තියානි මිසම්මගින් පවත්වාගෙන යෑම මේ කාලෙදී අපිට දකින්න ලැබෙනවා. ඒනිසා විධ මතමතාන්තර තියෙන ජනතාව මේ ලිබඳව සාකච්ඡාව නෝ සොයාබල් නෝ එතොට මේ කොමිසන් වාර්තාවේ නිර්දේශ කරනව ක්‍රස්ටතියානි මිසමට අයත් පා සැල්වල ෞ බෞද්ධාග මොහෝ හින්දුවාගම ඉගැන්වීම ප්‍රතික්ෂය පකිරීමක් ඒගොලු කරගෙන යනු අන්න ඒ නිසා එහෙම නොවෙන්න්න ඕන කියන තැනට මෙතෙන්දී මතවාදයක් බිහිබෙනවා මේ කොමිසන් සභාව තුළ ඒවගේ අධ්‍යාපනයේ නොමිලේ සැපීමේ ප්‍රතිපත්තියත් එදසන්සේ අතලිස් දෙකේදී මේ නිලවශයෙන්. අධ්‍යාපනය නොමිලේ සැපීමේ ප්‍රතිපත්තිය හඳු ල දෙනවා මේ කොමිසම තුල. ඒකයි මේ අධ්‍යාපන මං ඉතිහාසයට යන්න හද මට ඕනනේ උපෘත පාසල් ගැන කියන්න උපපුෘත පාසල් ගැ කියනකුට මේ ඉතිහාසේ ගැන කතා නොකඩ උපෘත පාසල් ගැන කියන්න බෑ. ඒකයි මේ හේතු උප්‍රධාන වශයෙන් ඒෙද මේ ඉතිහාසත් ඔබ දැනගන්න එක සාමාන දැනීමට හොඳ. ඒගේ හතලස්තක වර්ශයනට ෞද්ගලක පාසල්ල අනනිත් සියලුම් පාසල අධ්‍යාපන මධ්‍ය දේශීය භාෂ අවෙත මාරු කරන්න කියන එක ඒවගේම ඕනම කෙනෙකුට තමන්ට කැමති ආගමක් අධ්‍යාපනය ලැබීමේ නිදහස සසුන් නත පත් කරනවා. එදට මහා විද්‍යාල මධ්‍ය මහාවිද්‍යාල ඇතුළු සිංහ දෙෙමළ භාෂාවෙන් අධ්‍යාපනස වෙන පාසල් විශාල වශයෙන් අනුතෙන් මේ අනුව බිහිවීම ආරම්භවිමු. තොරා හතලිය දවසේ දශකය දසුන් ස අතලිය එතවට මේ වෙනකොට අපි දන්න දෙවන ලෝක යුද්ධයේ ආරම්භ වෙලා ඇතට දෙවනලෝක යුද්ධ ආරම්වෙලා යෙනකොට මේ ඉංග්‍රීසිී ආණ්ඩුවට අධ්‍යාපනය සඳහා වැය කළ හැකි මුදල් අඩුයි එද අපේ රට අධ්‍යාපනයේ සඳහා වැෑං කරන මුදලලා අඩුවෙනවා යුද්ධය සඳාව වියදං කරන මුදල වැඩුවේෙනවා මේ ඇතිේන්දි අර ඇෙම නැත්තන් ඊටත් වඩා හොඳ අධ්‍යාපන නවෝදයක් පිබිදීම යටිතල පහසුගම් වර්ධනයක් ඒඉංග්‍රීසි අධිරාජ්‍යය කාේ ඇත ඉග්‍රසි අත්ව ජි කාලේ අපේ රටේ ඇතිකර ගන්න තිබුණ නමුත් ඒ අතරේගොල්ලු ඇතිරා නවත් යුද්ධයට විශාල වශයෙන්ගොළු පැවෙච්ච නිසා ඊටත් වඩා ඉදිරියට යෑම අවමූුණ. අතලේ දර්ශකය අවසාන මනකොට ශ්‍රී ලංකාව ති පාසැල් වලින්සියට හැටක් එක පෞද්ගලික පාසල් තිබුණාඒ පෞද්ගලි පාසල් රජයට පවරගන්න පට ගත ඇයගේ මනුතයෙන් බිවෙන පාසල් රජයේ පාසල් බවට පත් වුණ එතකොට ඒ මුළු පාසල් සංකාාවෙන් හැටක ප්‍රමාණයක් සම්පූර්ණයම රජයේ සතුව තමයි තිෙබුණේ. ඊළඟට එදසන්සය හතලිස් හතේ. අපිට අයත් අධ්‍යාපන අච්්‍යා පනතක් බිහිවෙනවා ඒකත් විශේෂ පනතක් එදසන්සේඇතලිස් සතේ අංක විසිය අය දන්න අධ්‍යාපන අචඥා පනත. එදසන්සේ අතිස් සතියක විය දන්න අධ්‍යාපන අච්‍යා පනතය තමයි රජයේ හෝ ආධාර්ලබන පාසැලකට කිසියම් ආගමිකට අයත් ළමයි පහලොස් දෙනෙකුට. වැඩි ගණනක් ඉන්නවනං ඒ ළමවයින්ගේ දෙමවපියන්ගේ ආගම ධර්මය. එම ආගමට අයත් ගරෙුලවා ඉගැන් යුතුයි කියලා නීතියක් පැනවුනා එද සන්සේ අතරිි සතයන්ක විය දරන අධ්‍යාපන අච්චා පාතික්ශේෂ ක්‍රස්තියාන පාසැල් ක්‍රස්තිනි වීසමට අයත් පාසල්වල බෞද්ධ දර්ශනය බුදුදහංහෝ හින්දු ආගම ඉගන්වීමෙන් තොරවීම පදනම් කරගෙන තමයි ඇත්තටම ආ්‍යා පලත ඇවත බිහින්න මොකොද ක්‍රස්ති්‍යයානියාගමි කරගන්න ලමට ක්‍රස්තියානයාගමි කරගන්න නො ඕනේ ඇල්ලට බෞද්ධාගමි කරගන්නලමට ෞද්ධාගි කර ගන්න ඕන හින්දආගමි කරගන්නලමට හින්දවාගමි කර ගන්න ඕනේ ොට එක පපුර්ුණණ නිහසක් තිෙන්න්න ඕන කියන ැන තමයි පනත ක්‍රියාත්මක වේනි. එතකොට මෙන්න මේ ක්‍රියාවල ති උපකෘත පාසල් උපකෘත පාටශාලා පිහිටවීම නතර වුණා නතර වෙලා අලුත් පාසැල් ඇතුකිරීම රජේකාරයක් පමණක් බවට පත් වනා එතවට මේ උපකෘත පාසැල් කියකින්න න්න අර විදිහට යම් කිසි ආගමික සංවිධානයක් ව යම් දෙයක් පයම් කරගෙන ඒගොල්ලෝ මේ පාසැල් ආරම්භර ොට එගොලු පාසල් ආරම්භ කරය ඇත්තටම ප්‍රධාන වශයෙන් මේ ක්‍රිස්තියාානිි දරුට ඒ පසට ඇල්ල ක්‍රස්ායා ධර්ම ගන්න පුළුවන් දේෂ දේ ආරම් කර නත්. එගොල්ලො මේ පාසලට මදව ගත්තය ක්‍රස්තියාන ආගම ධහන දෙමවපියන්ගේ දක්ගු. එතකොට ඒ සඳහා දැන් ඔන්න ඊට පස්සේ බෞද්ධ අනි දෙමවපියන්ගේ දරුත් බ මදව ගැත්තා. එතකොට මේ මේ රචයේ ආධාරලබන පාසලබ්බාට පත්වෙනකොට උප්‍රකෘත පාසලබ්බවට පත්වෙනකොට මේ උපකෘත පාසැල් ඒඒ රචේ ආධාරලබනව අරගුල්ලෝ ඒ තමන්ගේ ගම දහම තියෙනට තමයි ඒ අටයුත්තේ වැඩි සෙසුන් ඇැතුළත් කර ගැනීමක් ක්‍රියාත්මක වනේ ඇතකොට මෙන්න මේ තත්වය හින්දා අර උපකෘත පාසැල් පත්කිරීම අලුතෙන් ආරම්භ කිරීම අතරවුණ දැ අපි දන්නවා දැන්ගම් පුගත්ම ම්හ හෝලිකලෝස් එක තො ඒ උපකෘත පාසැල්ලක් ඒකතකොට ඒ පල්ලේ ඇතුළේ එක ඒ කාලය ආරම්භ කරේ ඒ ක්‍රස්ති්‍යනනි දරුවන්ට ගැමීම සඳහා. දැන් මෙන්න මේ පාසේ එක ශේණයට ලමුන්න තුළත් කරගන්න කොමද අන්න අද චක්්‍රල එකට සම්බන්ධ වන්න තැන එතකොට මේ සම්බන්ධෙන් දැ මේ උපපුත පාසැල් කලින් ආරම්භ වනාා ඒ ආරම්භ වෙච්ච උපකෘත පාසැල් වල වර්තමානයේ කොහොමද සිසුන් ඇතුළත් කරගන්න එක ස්වණීියයට එතකොට මේ සම්බන්ධයෙන් එදදාසන්සේ හැටිය පන තියනම් ඇදසසේ හැටේ අන්ක පහදරණ ප්‍රකෘත පාටශාලාලස අභ්‍යාස විද්‍යාල විශේෂ විදිවිධාන පනත කියල පනතක් අපේ රටේ තියෙනවා. ඒ අනු ඒගේ එදසසි ැටේකයන් අටදරන උපකුත පාටශාලා සඳහා අභ්‍යාස විද්‍යාල පරිපූර්ක විදිවිධාන පනත කල පනතක් ප හිටොලා තියෙනවා. එදවට මේ මේ පනත් දෙකින් කියව දම උපකතුත පාරලට සිසු ඇතුළත් කරගැව ැටලු ඇති වුණා ොදන් මේ රජයට පවරගන්න කටයුතු කර ඇත රජයා රජෙන් ුක් ගෙල අනිත් පරිපාල පල්ලිය සිකරගෙනැක දැන් මේ වගේ ොට ගොඩනැගිලි අලු බ්‍රජයට පවරගත්ත මේ වගේ විශාල ගැටු ගනාවක් ඇති වුණ ප්‍රශ්න. අන්න ඒකට පිළියමක්වවෙදින තමයි මේ උප්‍රකුත පාසල් රජය ආධාර ලබල මේක ක්‍රියාත්මක වුණාට ඒගොල්ගේ ප්‍රධාන අරමුණ වනේ ඒ ක්‍රස්තියානආගම හදාරණ දරුවූට හොඳ අධ්‍යාපනයක් ලබාදීම ඒ හින්දා මේ පනත්වොලින්ම දාලා තියනවා පෞද්ගලික විධ ආගම්මලින් පවත්වාගෙනක පාසැල් රජයේ අධීක්ෂණය යටති රජයට පවරගත්ත දසන්සිය හැටේ හැටකි. එතවට එහම පවරගන්න කොට ඒ පාසැල්ලොල ඒකාලද සිසුන් ඇතුළත් කර ගත්තු ප්‍රතිශ්තය උදාහරණයක් ඇද අපිතුම කෝ යම්කිසි පාසැලක් තියෙනවා අපි උදාන ගම්මුගම්භා සිරිිකුරද විිත් බලික අවිද්‍යාලයෙන්ගම් පවලි කෝස් එක. ිතුම එකක්්‍ර මයිස් තුන් සියයක් ගන්නුවන් එඒතු උන් සිය ගන්නකොටඒ එකගොල්ලො සට අනුවක් ගත්තය පිහිතුම ඒකාල රජයට පවරගන්න කාලය වෙනකොට සට අසුවක් අරන්තෙබුණේ ක්‍රස්තියාන ධර්මය හදාරණ දෙමවපියන්ගේ දරුවනම් අන්න ඒ ප්‍රතිශ්තය එහෙම්මම තිය නට අපි ස පහළවක් ගත්ත බෞද්ධ දෙමවපියන්ගේ දරුව එනම් අන්න සට පහ බද් පහලවක් බෞද්ධ සට පහක් ගත්ත හිදු භක්තිකයන්ගේ දරුවු පහ ප්‍රතිෂ්චාති. එනම් දැන්ඟර අපි කියන අ මුලින්ම මේ දේශනය පොත්්ත ගෙනනටක අධ්‍යාපන ගන පිළිබඳව. දැතවට මේ උපෘත පාසැල් වල අධ්‍යාපනය ලබ දරුවන් ගත්තාහමන තානික නියට ඇතුලත් කර ගන්න දරුවන් ගත්තයි පස්සේ. අපි අර ගනානුව රමයිටික වංකරගන්න උදාාරනයක් විර පාසරක පදිචිරුවන්ගේ සට පනහා. සබෝදරආ පාස අද සි සිුවන්ගේ දර් මෝපියන්ගේ දරුවන් සීට විසි පහ ර දැට පද ල පසේ අධ්‍යාප ලබුණු සිේසිවුවගේ සහෝදර දශ ාතර ලට අධ්‍යාපනමමාත්‍යන්ශයට අඇතේ පාසල්ල අධ්‍යපනයට රජුම් බල පනා තනවල කාරමන් ලිට අය දරුවන්ගේ සිට හයක්කා අදී වශයෙන් අපි මේ ටික වෙන්කරගෙන යනු ඒ වංකරගෙන ගෙහිල්ලා එතන ඉන්න සංක්‍යාව දැන් එතන ඉන්න සංක්‍යාව ගත අපි යම් පාසැක පරකෘත පාසැලක තුන් සියයක් බඳෝ ගන්ඩුවන්නන්. ට පණහක් කියන්නේ එකසිේ පනහක් බද ගන්න ඕනේ නං පාසැලට ආසන්න පදිංචිකරුවන් එතවොට අ උපකෘත පාසල ඒ අස්ථා ඒ පවරගන්න අවස්ථාවද පාසලේ ආගමානු අධ්‍යාපන ලැබූ දරුවන් ප්‍රතිශ්ශතියාරගෙන ධනයකව ආසන්නම පදිංචිකරුවන්ගේ. එතකොට අන්න ඒ ආසන්ඩ පදිංචිකරුවන්ගේෙන් සයට පනනාකපවිද ළමයි තුක් සියයක් ගන්න වාකකිල් සට පණහහි ගැන දැකියද ලම එක සිය පණහායි. අන්න එක සය පනාා ඇතුළෙත් ආහවුවර ආගම් අනුව බෙදන තකොට ඒගෙන් සයට අසුවක් ඒ එකසිය පනහෙෙන් ඒ ළම එක සයට අසූවා ඇතකොට සට අසුවක් කියන්නේ අසුවයි හතලේ ළමයි එකසිේ විස්සත් ගන්න ඕනේ ක්‍රස්තියානිි ආගම හදාරණ දෙමව්පියන්ගේ දරුවෝ අන බලන්ඩ එතට අර අපේ චක්‍රලයක කියන ආසන්න පදිංචිකරුවන්ගෙන් සයට පණහ ගන්න ඕනේ පණහට අයිතියන ලමයික සේ පණහා ඒක ස පණහ ඇතුළේ ප්‍රස්ති්‍යයානි ධර්මය හදාරන දරුවන්ගේ දෙමවපියන්ගේ දරුව තමයි ගන්න එක සේවි සකයි ඒක උපරකුත පාසලක් වෙද රජයටට පවරගෙනමේක්‍රී අ ලිය කරනගොඩ අපිදම සසිට අසුවක් එතන ම දාධාරයක් ගන්න සියටට අසුවක් එතන ඒ ඒ තත්වේ දරුවනං හිටිය සයට පහලවනං හිටිය බෞද්ධ දෙමවපියන්ගේ දවට පහලවයි සට පන එතනහ අයිකයන්නේ විසි දෙක් විස්ස තුනක වගේ ප්‍රමාණයක්ත්තමහිෙන දධ දර්ශය තර දරුව තැට ගන්නවන. ඉලඟට හිදු දරුවතර නැත්නම් අර පැත් බලස් කල්ල එක ගන්නන්නේ ගොට එක අයවද යනවා. ො නිසා මේ වර්තමානයේ බිහි අපි කතා කරන මේ එකවනියට දරුව ඇතුළත් කරගනීමේ චට්‍රල එකේ තර උපකෘත පාසල් සම්බන්ධය කියනවා ඒ ඒ පාසැල් රජයට පවරගන්නකොට ඒ ළමයි ඇතුළත් කරගත්තු ප්‍රතිශතය ඊට අනුකූල ආගම් අනුව සිදු කරන්න ඕන කියන එකත් මේක තියෙනවා. ඒ හින්ද අර ඒඒ ආගම් අනුව සිදු කරන්නේ තර කියපු ගණ අනුපාතයට ආසන්න පදිංචි ඒළඟට කවුද ආදිශිෂ්‍ය ඊළඟට සෞෝදර පදනම ඒ ආතිවශයෙන් ඒ පදනම යටතෙත් ඒ ඉන්න නම්බර එක ඒ ඇැතුලත් කරගත ශිෂ්‍ය සංඛ්‍යාව ආපහු වෙදෙනවා කොටස් කරනවාමන අඇද. මේ ඒ උපකෘත පාසැල්ලුල ආගම්මනුව ඇ වට ඇතුළත් කරත්තු ප්‍රතිශතය පදනම් කරනද ඒවා ඒ පාසල්ලුල ඒ ප්‍රතිශ්තකෝ වද තියන ඇතකට ගම්පා සිදුකර මහොලිකලෝස්ස එක එක ප්‍රති්ශතයක් තියෙන ත් මේක ම මාර්ශ්්‍රලයක තවත් ප්‍රතිශ්තයක් තියන මකදේ එක පවරගන්නකොට මේ සියලු ක්‍රිස්තියානි පාසල්ලට මෙහමයි කියර නෙමේ ගත්තේ ඒ එක් එක් පාසල පවරගන්නකොට ඒ පාසලේ සිසුන් ඇතුළත් කරත්තු ආගම්මන්න ඇතුළත් කරත්තු ප්‍රතිශ්තය පදනම් කරන මයි. මේ මේ උපකෘත පාසැල්ලට මේ කටයුත්තයෙන්. එතකොට අද වර්තමානයත් මේ අප එකශවයට සිසු ඇතුළත් කරන්න අදාලා ගණය අනුවවෙෙන් කරනවා. ඊට අන උපපුද පාසැල්ලම් ආගමනුවත් පෙන් කිරීමක් සිද්කන. ද මේ අනුව ඔබට කෙටි ප්‍රශ්න ගණනාවක් ඔබේ ප්‍රශ්නපත්තරයට මේ හරහා එකතු කරන්න පුළුවන්කම තියෙනම්මගේ මේ අද දේශනය පදනම් කරගෙන. ැන් සමාරිට ඔබ මේ උපකෘත පාසැල කියන එක ප්‍රධාන මේ අහ පචනය හුවේ අද වෙන්නත් පුළුවන්. තිය නිසා. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයයට එහෙමන ඇත්තං මේ අධ්‍යාපන ක්‍රියාවලිය යටති. එතකොට අර මං පනත් එක්ක විශාල පනත් දරනාවක් ගැන කතා කරන්න වෙන නමුත්තේ පනත්ව ලංක ඒවා මංගිතන්නන්නේෑ ඔගොල්ලට මේ විභාගෙදීචර දරුණු ලෙස හනවා කියලා. ඒ අපි අධ්‍යාපන ඉතිහාසය කියන විෂේ මාතුකාව යට දෙෙදී කතා කරනවා. අධ්‍යාපන නීතිය කියෙන මාතුකා ඇති කතා කරන. බ අධ්‍යාපන නීතිය බි වෙනකුට මේ පනක්සිියල්ලම ඕන වෙන. ඒ පිමද අපිතා කරන්නේ විද්‍යාපීට්‍රතිකාචායරවරුන්ෙක් හම නැත්තං අධ්‍යාපන මාත්‍යංශයේ පාලනයකරන අධ්‍යාපන පරිපාලන සේවය නිල ධාරීනෙක් ඒගොල්ලන්ගේ කකාරයක්ෂතාකැනින් විීභාගවලටම මේ අධ්‍යාපන නීතිය කෙන මාත්කාව අයටත මේ හැම පනතක් අධ්‍යාපනය සම්බධයන සෑම පනතක්ම අපි සකච්චා කරනවා සයියට හැදලි කරනවා යනිසා. නමුත් මේ පාසල් මට්ටමට ගුරුවරුන් පදවා ගන්නකොට මේ පනත් අරවා මෙම චර තදී යන්නේනෑ නමුත් යම් දැනුමක් ඔබ සතුව තියෙන් ඕොනේ විශේම දස් දායිම් පසෙේ හැතන නෝඩත් එකස්වේීණයට මේසුන් ඇතුළත් කර ගැනීම ක්‍රියාව වලිය තුළ සිත්ත වෙන ක්‍රියාව දාමය. පිළිබඳව යම් අදහසක් ඔබ හරියට දැනගෙන ගිහාම තමයි මේ කටයුත්ත වඩා සුදුුවෙන් එතකොට ඇ එදදා සම්සේ අතලිස් දෙකේද ඔබට අර අධ්‍යාපනසාාවය සම්බන්ධව ඉංග්‍රීසිආණඩුකාරවරුණන්නේ සින ඉංග්‍රිසි පරි පාලනය ඇතතේ අධ්‍යාපන කොමිසමක් පිහිවුණේ කොයි අවුරුදධෙද එද සසය අතිස් දෙකේ ඒ කොමිස මනුව ලබාදී පූ වාර්තා වනුව තමයි නිද සධ්‍යාපනයේ අපේ රට හඳුන් ලදයෙන්නේ. එතකොට ඒ පේව ධඥ්‍යාපනත බිවන්නේ එදදා සම්සේතිස් නවේ ති මේ වගේ අර මූලික කොටස්ටිකවත් ඔබ ය ප්‍රමාණයක් දැගැ ඉන්න එක හොඳයි ඊලකට මම බොහම වේගෙන් මෑතට එන්නම් මේ දේශනය තුළදීම ඔබට මතක ඇති දැන් මේ විදිහට බිහිවෙනකොට දැම් මේ හැට නිදහ අධ්‍යාපනයට දරුව ඇතුල්ලේ නො ඇතුල්ලෙලා මේගුල්ලො උසස් අධ්‍යාපනය ලබනොඊයට පස්සේ ඒ අනුව ලංකාවේ විශ්ව විද්‍යාල ආරම්භ වෙනවා විශවිද්‍යයාාල ම්භ වෙන කොට විශ්විද්‍යාලයට දරුව යනු. විශ්වවිද්‍යාලයට ගිහිල්ල විශවවිද්‍යාලෙන් එලියටේන. පාධයක් ලබාගෙන විශවිද්‍යාලෙන් එලිියට න විශවිද්‍යලෙන් එලියට නකොට මොද වෙලා තිබුණ. තවොට ඔන්නන අප ඉදසේ අතලිස් සට පෙබරවාරී හතරවැනිද නිදහස ලබාගයන්න. නිදහස ලබාගැනීමත් සමඟ අපි රචයේ විවිධ අවශ්‍යතාවයන් සහිත ෘතීන් බිහිවෙනු. වෙවිධ කාර්යාල සහ විධ පරිපාලල ක්‍රමයක් ලංකාව තුළ නිෂ්පාදනය වෙන. ධ්‍යාප්‍රමයක් නිෂ්පාදරය වෙන. ගුරුවරු විදවල්පතිවරු අධ්‍යාපන පරිපාල නිධාරීන් ශ්‍රී ලංකා පරිපාල ඒම නැත්තන් ඒ කාලෙද හැඳින් මේ Cස් කියලා එතකොට සිවිල් නිලධාරී කියලා තොනි මේ සිවිල් නිලධාරී ලඟට කාර්යාල බහි වෙනවා එතකොට ලියන මත්යක් කියනලා නේද ලාක් මහතුරු මේ අදී වශයෙන් විධ රැකියාවන් බිහි වෙනවා. හැබැයි අපි දකිනවා විශ්වවිද්‍යාලයෙන් එල්ලියට එන පිරිස්සේ අදවර තමයි. විශීතියාලෙන් එලියටේන පිරිසට ප්‍රමාණවත් වන පරිදි ශ්‍රී ලංකාතුර රැකයා නිෂ්පානයක් සිද්ධ වෙලා නෑ ඔන්න දැන්ගෙතකොට සිද්ධ වෙන ැටලුව තමයි ඉගනගෙන එන්නේ වි්පාධයක් ලබාගෙනන්නේ යා කැමතිවෙන එනෑ යා පහු ගිහිල් අර කුඹර කොටන්න තමගේ ත කුරකටව මත් ගිහි කුමරකොටවා කියලා ය කැමති කුම්ර කොටන්ඩ තමන්ගේ අමතාත වලං ඇදුව කියලේ විශවිද්‍යලෙන් එලියටනලම කැමතින අපවුගේ කියලලා ගමට ිහිල්ල වලං හදැන්. මගේ ම මේ කම්මල් වැඩ කලා රත්තරටිද ඩර කියලත් අමතරත්ඒව කර කියලා මේලාම කැමති වෙන්න අපව ගමට කිිල්ල මේ රන්ටිදී වඩ කරන්න. එතොට මෙන්න මේ ආදී වශය අර උෘත්ති මේේ රැකියාවලින් මිදී අධ්‍යාපනය ලබාගත්තු අය විශේෂයෙන්ම මේ වයිට කල ජොබ් සුදු කරපටි රැකයා කියන එක ගැන මේසයක් තියෙන පුටුවක් තියෙනෆෑ එකක් තාලා මේ යම් කිසි තැනක වාඩි වෙලා රැකියාවක් කරන්න ඕනි කියන මානසික තත්තයෙන් තමයි මේලා මේ විශවද්‍යාලෙන් එලිටේන. හ විශද්‍යාලෙන් එට ආාවට මේයට ගැලපෙන්න්න වූ රැකයා ලංකාවර නිෂ්පාද වෙලා තිබුණ නවර්තමානය තියන ගැටලූම. වර්තමානත් මේ රැකයා විරහිත උපාධධාරීෙන් බිවෙන්නේ රැකාවට ගැලපෙන උපාධධාරීෙන් බි නොවී. රැකයා තියන තියන රැකයාට ගැලපන උපායිධාරීින් බිවෙන්නේ. උපයිධරින් බිහිවෙන උපාධධාරීන්ට රැකයානේ. මේක එදදා සම්සය වන හැට දශකය ආරම්භය. ඉඳන් අවසානය වෙනක් ප්‍රබල වෙස ලෙස ලංකාවතුල ක්‍රියාත්මක ගැටලුවක් බවට පත් වුණා එක ප්‍රතිඵයේ විදිහෙන තමයි මේ තරුණ අසාහනයට පෙළියවක් අදාළ රජයමගේ ලබා නොදීමේ හේතුකොට ගෙන තරුණ පරපුර ඊට විරුද්ධ විප්ල වයක් එ මෙම තැන් කැරල්ලක් ඇතිකරගන්න කටයුතු කළ එයින්ද තමයිව දැන් අද වර්තමානය කතා කරන මේ මැතිවර්ණත්ය කතා කරන මේ හැත්තෑාව ඇත්තේ එක කැරැල් තරුණ කැරල් ඇතිවෙන්නේ මේ තරුණයින්ට අව්‍ය තරුණ තරුවන්ට අවශ්‍ය දේ තමන්ගේ ෙැකි රක්ෂ තමගේ දවපියයන රත්තු කරන්න තමට චොබ් එකක් කරන්න තමට ජීවත්ත වට පිට ාවක්ඕනේ. අන්නේ එක නොමැතිවීම නිසා ඒ අයගේ ආවේගේ පිටකිරීම සඳහා ඇති ච් තත්වයක් තමයි දර්සංශය ඇත්තක කරල්ල දිට මේ අධ්‍යාපනයේ ඇතුළෙන් අපි බැලුව හම අපිට පේන ක්‍රියාවලියක. ඊට බස්සේ මෙදර්සංසය ඇත්ත දෙකේ අධ්‍යාපන අමාත්‍ය අංශේක ති අධ්‍යපන මමා්‍යශයේ මේ කැරල්ලක් ඇතිවට හේතුව මොකක් අධ්‍යාපන මුණබද මේක වෙනස් කරන්න ඕනි. කියන සාකච්ඡාවට ආාව. ඒ සාකච්ඡාවට ඇවිල්ල ඔයයා දී වශීෙන් අධ්‍යාපනය වෙනස් කළ යුතු විදස්ථාන පිළිබඳව කතා කර. හිට පස්ස අපියා එදදා සංසය ඇත්තෑඇටේ නවන්ඩුකුම ඇතකට හැත්ත දෙකේ ඔන්න අපි නම ආන්ුකොන් ව්‍යස්ථාවකට අත්යන. තකට අපි ගත්තුවර. ොනමෝරාන්ුම ව්‍යස්ථාවෙන් ඇවයි ලාත ලිස් සටේ සෝල්බරි ආණුකුම ව්‍යස්ථාවට යනවා. එ සෝල්බරි ආණු්‍රම ව්‍යවස්ථාවෙන් පස්සේ ආපව් ජනරජ ප්‍රථ ලංකාව ජනරාණුක්‍රම ව්‍යස්ථාවයි දසන ස ඇත දෙකේ මැයි මාස විසි දෙවැනි ද ලංකාවතුළ ස්ථාපනය කරන. පට ඒ ආණඩුකරම ව්‍යස්ථාව ඇත තමයි එවකට පැවැරති සමඟ ආණ්ඩුව සිරිමවු ඩැස් මණඩ නායක මැතිගේ නායකත්වයෙන් අගමති තමයි ප්‍රමුඛ ප්‍රමුණේ නාමික ජනාධිපතිවරයක් විතරයි හිටියේ ඉට පස්සේ අන්දර්සසේ ඇත්ත ඇතේ චන්දේදී ජයාර් ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතිී පක්ෂය ග්‍රහණය කරනවා දො ඔවූ ව්‍යස්ථාව වෙනස් කරන අලුත්්‍යවස්ථාවක් සම්මති කරගන්න එක තමයි වර්තමාය පවද්න දසවසී ඇත්ත අටේ ශ්‍රී ලංකා ප්‍රජාන්ක සමාජවාදී ජනරජ්‍යය අන්කරම ව්‍යස්ථාව. ඒ වවස්ථාව වන තමයි වර්තමානය දක්වාම විලධ සංශෝධනයට ලක්වෙමින් ක්‍රියාත්ම කරන්න. එව මේ වර්තමාන අන්කුවම ව්‍යස්ථාව ඇයටතේ එදහසන්සේසුවක වගේ වර්තමාන ජනාධිපතිර ඇතකට අධ්‍යාපන අමාත්‍යවරය අවිදියට කට යඇතු කර ඔහු අධ්‍යාපන දවල පත්‍රිකාව කියල එක ගෙනාව අධ්‍යාපන දවල පත්්‍රිකාව තුළ ඔබ හොල බලන්ඩ අත්තර්චාලයේ හර හා අධ්‍යාපන දවළ පත්‍රිකා තුළ තිබු විධ යෝජනාවවා තිබෙන ඒ යෝජනාවල්ල නමේශ නේද විභාගයක් පවත්වන්න ඕනේඒගෙන් සමත්න වෙනයි ඉංහල ටිගෙන ගන්නේ අනිදා සධ්‍යාපනය ලබා දෙන්නන්නේ එම ත්න රජ කරන රට පිගවනක විර නත්තික වපිය රන්න න විශ්වවිද්‍යාලය අධ්‍යාපන ලබර මුදල්ගේවන්න මේ ද වශයෙන් දවල පත්ත්‍රිකාවේ අධ්‍යපමන දවල පත්්‍රිකා විශාල යෝජනා ගණනාවක් තිබුණ නමුත් ඒවකට රට ඇතුළ පැවිති විශාල විරෝධය හගේ ඒ දවල පත්්‍රිකාව අකුල ගන්න රජට සිද්ධ වන. ද විද ක්‍රන්ඩා මසින් එකට දක්වපු විධ විරෝධය හේතුකොට ගෙන ඉට පස්සේ අපි අධ්‍යාපන විද්‍යාපීට ගැන කතා කරනවා මරයිල් ලික්‍රම් සිංහ අධ්‍යාපන මත්්‍යවරයා විදිහට ඉන්න කාලේ දොට ඒක ඔහුගේ යහපත් සංකල්පයක් විදිහට තමයි අපි හඳුන ගන්නේ අධ්‍යාපන වි්‍යපිට පි බඳ ම බත්්‍යතක වනම සකචාරන බපරත්වයෙනවා ඉදිරිසාකච්ඡාවකද. එතුකට මේ තත්වේ ඇති වනාත් අධ්‍යාපනයේ ඇතිවෙච්ච මේ පොකුරු පාසැල්ලාව පර්ෂද පාසැල්ලාව මේ වගේ වීද දේවල් තුළ නිර්මාණය වුණත් ඒ තුළින් අපි ඇත්තටම හොය ලැබිච්ච ගැටලුව අපි හැබැවටම අත්වෙච්ච ැටලුවට පිළිමයා ගැනී හැකියාවක් රජයට තිබුන්නේ. ඒ නිසා නැවතත් එද සන්සේසූහතසුගට වෙනකොට නැවතත් තර තරුණු අසහනය වර්ධනය වෙලා අධ්‍යාපනයට ගැලපෙන රැකියාවක් නොමැතිකම නිසා. තරුණින් ඒගේ දේශපාලන තුළට ගමන් කිරීම හැකිියවකුත් නොමැතිවු අමුද ශේෂම ඒ අසුව දර්ශකයේ මුල්බාගේදීම ජතගක්තිවරු වගේ දේශපාල පක්ෂ තහනම් බවට පත් කර. එතකොට එතොට විප්ලවකාරී හැඟීම් තියෙන දරුණතර්මයට පවා. ප්‍රකාශයට පත් කිරීම හැකියාවද ු ැවොට හුගේ අදහස් පකාශ කිරීම පෙරළු අක්කාාව ඔවුන්ගේ අවශ්‍යතා තෘක්ත වෙන්න ඇති තත්වයක්කාව මේ අනුව උන් නැවතත් තරුණ අසහනයේ වැඩි වෙලා තරුණ තරණයෝ අවදධ අතරගෙන කැරල්ලක් ආරම්භ කරන්න කටයුතු කළා ඇති එන්න මේ තත්ත්ය තුළ ඒ තරන දරුණය විතරට මේ ඒක මර්ධනය කරන්න රාචියය රජේ පැත්තෙන් අව්‍ය අෞුදධ අනිත් පැත්තට පාවිච්චිතරා. ඊට අමතරව දේශපාලන ලවතුන් විසින් තමන්ගේ තරහකරුවන්ම තමන්ඩ වැරදි දේශපාල පක්ෂවල ඉන්න අයෝ ඝාතනය කරණ්ඩ එක අවස්ථාවක් කරගාත්. මේ ආදී වශයෙන් රටතුළ විශාල මිනිස් ඝාතන සමුදායක් මේ කාලය තුළ අපිට දකින්න ලැබේෙනු. ඒේ කාලේ පාසැල් සසිසුන් විදියට එ නැත්තම්ම් සස් පිලා ධරණ සසුන් විදියට හිටපු ශිෂ ශිෂ්‍යාව විදිී අපි කාලේ පබොහොම දරුණු ලෙස මේ හැම පැත්තකින්ම අධ්‍යාපනයේද අපිට නිහසේගෙන ගැනීම නොහැවක්වීම අපි ලොකු ගැටලුවක් වෙලා තිබුණ ත් ඒකා අතරය තමයි අප අපි අධ්‍යාපනකාටුතු කරගෙනගේ ඇති එතකොට මේ නිසා නැවත ජනාධිපතිවරයා විසින් විේෂම ඩBී විජයතුන් ජනාධිපතිවරයා විසින් මේ ඇයි මෙහෙම තරුණ කැරල්ලක් දෙවැනි වතාවටත් ඇත වුණේ ැද අපි පලවැනි ලෝක යුද්ධ ඇති වුණන දෙවනි ලක යදධඇති වුණ තුන්ගනි ලක ුදධයක් ඇති නවීම සදා ගත ුත්තේ කුමක්දගේ ලෙක් ජාතිගේ සවිධානය කෙලක් බී කරනවා. එතකොට එතකොට අපි දන්නවාඒ ඒක් සජාතගේ සංවිධානයට ඕනෙ වුණේ තුන්ගනි ලෝක යුද්්‍යයක් ඇතිතන ලක්වන්න. එතකට ඒ සඳහා ඇමරිකාේ ඒවට හිටපු ජනාධීපතිවරයක් කටයුතු කළ. එතකොට ඒ ඔහු මිත්‍ර ර රටවල් සම්බන්ධය හෙවනැත්තං ජපානයේ අෞුද ජපානය සහ. එතකොට ජර්මණය ඒ වගේ හටවල් අමගේ ලෝකයේ ආක්‍රමණය කරන්න උත්සා කරනොට ඊට විරුද්ධව එකතු වෙච්ච රටවල්ලට තමයි යොහ මෙක්සත් ජාතීන් කියන වචන පාවිච්චි කළේ ඒ අනුව තමයි එක්සත්ජාගේ සංවිධානය බිහිවෙන් අපික් ගැ වෙනම ඔබ දැනුවත් මෙ වෙන කොටත් ඔබ සාමාය දැනීම නමුත් මේ මෙතන් දිත් යම්ප්‍රමාණයක් දැනුවත් වනට මක් න එක්ස ජාතගේ සංවිධානය පිළිඳ පේක වෙනම සාකච්ඡාක ඒ වගේ ලංකාව තුළ එතවට පලවෙනි තරුණ කරල් ඇති වෙන දන්සේ හැත්තඇව දශක මුල්බාගේ දසේ අසූදර්ශගේ අගබාගේ දෙවනි තර්ම කරල තියෙනවා මේ හැම කැරල්ලකින්ම ලංකාවේ විශාල තර්නතර්ණයන් ප්‍රමාණයක් ඝාතනයට ලක්වෙනවා තොට ඒක මාර්ධනය කරන්න පවතින රජය විසින් විධ උපක්්‍රමයන් පවිතා කරනවා දොට ඒවපක්්‍රමයන්ට විර පටහැනිව තර්ුණතර්මයගොටයුතු කරනවා අවසානේ මේ අ සියනුම දේවල්ල ප්‍රතිඵාල ඇක්කදියට රටේ හොඳ දක්ෂය උගත් නාගතේ ාරගණඩඉන්න තරුණ තරුණය විශාල සංක්‍යාවක් මේ හරහා නැතියලා යන්නවා. මේ නිසා මේ තරුණ කැරල්ලක් නැවතත් ඇති නොවීම සඳහා. අධ්‍යාපනය කුමන පියවරට තැබිය යුතුද. අධ්‍යාපනය ගමන්ගල යුත්තේ කුමක් ද. කෙලෙස අධ්‍යාපනයේ සකස්සය යුතුද කියලා බලන්න මෙන්න අධ්‍යාපන කොමිසන් සභාවක් පත් පත්වෙන. මේ අධ්‍යාපන කොමිසන් සභාව පත්වෙලා ඒ අධ්‍යාපන කමිසන් සබාට දෙන පලවෙෙන ක්‍රියාවලිය තමයි. නැවතත් ශ්‍රී ලංකාව තුළ එවන් වූ තරුණ කැරල්ලක් ඇති නොවීම සඳහා අධ්‍යාපනය කෙසේ විය යුතුද කියලා ජනාධිපතිරට උපදෙස් ලබාදීම සඳහා තමයි මේ අධ්‍යාපන කොමිෂන් සභාව පත්තෙන්නේ එදවට මේ අධ්‍යාපන කොපිසන් සභාව මේ අධ්‍යනය කරනවා නේ මොකක්ද කියලා ඒ අනුව එද්දා සංසේ අනු දෙකේදී පත්කරපු ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ පළමු වාර්ථාව පළමු වාර්ථාව තුළ කියනවා නැමතම මෙහෙම දෙයක් නොවෙන්න නම් අධ්‍යාපනයේ මෙන්න මේ වෙනස්කා 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 මෙොනකර. එහින්දා ඔබ කියවා ගතයුතු තවත් විශේෂ වාර්තාවක් විදිරනමමා ඔබට හඳු ලදීනවා එෙදසංසි යනු දෙකේ පත්කරපු ජාතික අධ්‍යාපන කොමිසන් සභාවේ පළමු වාර්ථාව. එතකොට ඒ පළමු වාර්ථාව පිළිබඳවත් අපි ඉදිරි දේශනයකදී ඔබත් එක සගච්චා කණට බලාපොත්වය නවා. ට මම අදාවසේදී ත්ක සාකච්ඡා කරන්න බලා සකච්ඡාක් කරේ විශේෂයෙන්ම වර්තමානයක්වේනි වර්තමානනිකවනියට බඳෝගන්න ළමයි බඳවා ගනීමේ චක්කලයකයඇත් දෙනය කරන්න දොන මේ එකක්ස්වේනියට ළමුන් බඳවා ගැනීම සඳහා තත්වය කොහොමද සමීක්ෂණ ම්ඩලේ කොහොමද වර්තමායකී දෙෙනනෙක්ද ළමයින්ම ගන්න ඒගැනීම පදන මනවද ගන මොනවාද ඒ අනුව පපෘත පාසල් මනවාද. ඒ අනුව ඒ තුොළදම මේ නිදස් අධ්‍යාපනයේ බිහිවවෙච්ච විශේෂෙන්ම මේ අපිට සරජන ජන්ද බලය ලැබීමත් එක් ළම බිහිවෙච්ච මේ ක්‍රියාවලිය බොහොම වේගෙන් විකාශනයේ මේ දක්වා විශනය පිළිබඳව තමයි කතා කළේ. නැත්තං අපි විභාග පනත ගැනතා කරන්න වෙනවා දතාව පනත් ගණාවක්යන ළමු මංගේ ගෙන ඩපුරතා කර නෑ ොකද ඊට වඩා ඔබට මේ සරලව මේ ගමන් කිරීම තුළ කෙටි ප්‍රශ්නල විරයි ඔබට පිතුරල අන්නමෙන්න්න මේ ශ්‍ර ලංකා ගුරුසේවයටට ගරු බදවා ගැනීම ගුරු දව ගන උපාධාරීන්ගෙන් උපාධාරීෙන් රජේ සේෝකය. ඔබ දැන්ටත් රජේස්තිර සේවක සමයිට පරිවාස කාලීන්වාාවන්න පුුවන් ඒක කිසිටලුවක්න ඔබ ගුරෘතයයට මදවකන්න ඇතක ඔබ මග තව ප්‍ර්න නාවක් කාල තිබුණ ැන් අවුරදු දහයක් අපිට සවික අපි දෙද දහතුනාවේ දොළ හෙයාාව අයිතකට අපි මේකටාවහම අපට මොක දෙවෙන්නන්නේ කියර ගුත් එෙන්නේ ඔබ ගුරු සේවට අන්තර්ාය නවාගේම ඔගේ සේවාකාලය විශ්‍රාපටිකු සදාගරන්නේ කරනවා ගඩම් බලනවා එයිදා සිටලුවක්ත්න මේකට එන්න ගුරු සේවය කියනෙඉතාමත් හොඳ ෘතියා ඒවගේ කවරු මොනකව ගර සේ ුරට වැටුක් හොද ෑ වගේද වල්කි වට ඇත්තනම් වර්තමානය වෙනකට රජනනිල ධාරී අතර හොඳ වැටුපක් ලබන තවත් සේයක් බඩු ගුරු සේවය අපි හමර ගන්නකු හොද මේ වෙනකට අධ්‍යාපන මත්‍යංශයේ අරගෙන බලන්න උපාධධාරීන්ට වැටුපදයන තිස්ත යි ගුරු සේව ටපි ට ඩ ගල අවුදු තියක්ක් ඉඳල විශ්‍රාමයනකොට ගල්ල න්න රුපියල් පනස් පන්දාව වගේ මොලික වැටුපකින්. එතගොට ශ්‍රීලංකා පරිපාලන සේව අධ්‍යාපන පරිපානසෙහිට ගන්නේ තලි සද්දා හකින් ආස්ධානකින් ආසන්න වසේ. එදකට නමුත් ගුරු සේවේ මෙ දෙකේකට දෙකේ එකක හොම ගේයින් පසය අවරුදුදිහක විතර සවවිසයක් ලැබෙන ගොට ගුරයකුට රුපියල් ලක්ෂක හෝ ඉට වැඩ වැටුපක් ලබීමේ හැකිියයා වර්තමාන වැියවහයන්තුල අපි දකිට ලැබෙනවා. ඒ හින්දා ගර පහිතාග ෙට යට ගු සේ වැට මදි කියලා. තම ර්මදි ම ජීවත් වෙන් ෑම කෙනෙකුට මේ ර්මමා නාර්ථකයත්යක් නොත් වර්තමානයේ බැලුවම් පසේ අනිත් සේවාවන් වල නිත් රැකියාවලට සාපේක්ෂව යම් අට්ටමක ගුරුසේවේ ඉන්න බව අපට හඳුරගන්න පුළුවන් ඒ හොඳ සාධනීය ලක්ෂණයක් මොකද ගුරුවරයයා වැට හොඳවෙන රම තමයි ඔහු තෘතිමත්්‍යන තරුණ ුට පන්ති කාමරේ තෘප්තිමත් කරන පුළුවන්ගෙන්. එතවට මේ සෑමෘතියක්ම වැදගත් සෑම ෘතිිකයෙක්ම ඉතාම අවශ්‍යෘථිකයෝ ඒ අනුව මේ නමුත් මම සාපේක්ෂෝක යන උපාධධාරීෙක් පවිදිහට රජේ සේවේ ඇවිල්ලා විශ්‍රාමයන්න්න වෙන්නේ මසර තියක් විත වැට කලළත් රපියාල් පනස්සර දාක වගේ උපරිම වැටුපකට ග ගිහිල්ලා. ඊට වඩා යන්නේ නමු ගුරසේවට ගහම බට ඉටවැඩ යන්න පුළුවන් ඒන් ද ගුරුසේවට එනෙක වැටුප පැත්තෙන් බැලුවත් හොඳයි කීට අමතරව අපි හැමවලේ අපිට හම්බ වෙන්නේ දරූ අප හම්බ දරුූ ඒගොල් අංව යහපත් මාර්ගයට ගණඩ අපිට ශක්තිය තියෙනෝ තුළල අපි හැමවෙලේම දැපිට වෛද්‍යවරේ ප රෝහට කියල්ලා මෙ රෝගීන් පිරිසාක්. ඒවගේම අනිවාරයෙන්ම මරණයට පත්වන රෝගී නෝ්ට අම්බ වෙන එතකොට සමහර දරුව ඉන්නවා මේ පිළිකාවගේ රෝගින්නත් රෝගතියනවා මේ හොඳ ලස්සට හිනාවෙලා කතා කරන්නවා ඩොක්.න් ඩොක්.ංකල් කියලා නව වෛද්‍යවර දන්න තව දවස්කිපයකි මේ දරුව මේ යනවා කියලා. එතකොට ඒ වගේ උෘත්තින් අපි දැක්කාට ඒගොල්ලන්ට විදින්ට වෙන්න බොහොම මගේ මානන්සික තත්වත් ගැටුම්කාරී හට ලුකාරී තැනක් නම ගුරුවර කියය නෙම ක නෙක් නෙව. පන්දිිකාමරයට ගියාම බෝම අලුත්ම දරුව ටික හැමදාම හම අුරුද්ධකම ජනවාරිවාසියම්බේන තමන්ගේ පන්තිි කාමරේට. එතකටත් ඒයට වසරක්තු ලද තමන්ටදන්න පුළුවන් උපරිම දැනු ලබාදී ලහුවව පන්දි කාමරෙෙන් යහපත් පපුරවසයක්විදේ රෙලියර දාන්න ඊලක පන්දිල උසස් කරන්නට හැකයාාවවතියන. තිේ එතකොට ඔබ. බට හම්බේ මිනිස්සු යන්ත්‍රනෙවෙේ ලිකොන් උනෙේ බට හම්බ ෙළමයි එඒයින්ද ඒ එක්ක වැඩකරනවා කියන්නේ ඇත්තනව සතුටීංචිවත්තෙන්ට හොඳම ස්ථානයක් බාට පත් කරගන්න පුරුවන්. ඇඒනිසා මං විශ්වාසකනඔබ අරන්තියන තීන්දුව හොඳයි අපිට තවතියන්නේ බොහොම කටිකාලයයි කෙටිකාලේ තුළ මේ විවාාගේ සඳහා ඔබගේ උපනිම දායකත්වේ ශක්තිය මහන්සේ ලබා දෙන්න මං විශ්වාස කරන ඔබට යහපත් ගුරුවරෙක් වෙලා අපේ රටේ දරුවන්ට මත්ම අධ්‍යාපනයක් ලබා දෙන්න හැකියාව ශක්තිය දගට ලැබේ කෙල විශ්වාස් කරන රාථනා කරන ඔබට එම ලැබන්න කියලා නවතත් මෙවන් ූ දේශනයකින් හමිනතුරු අද දේශනයවා මෙතන ඉනිීමට පත් කරනවා අපි ඉදිරියේ ඇදි අර එදදා සංසේ අනෝ දෙකේ ජාතික අධ්‍යාපනක මස සබයි පළමු අර්ථාව සහ ඉන් ඉදිරියට අධ්‍යාපනයේ විකාශ්නය පිළිබඳව තවත් සාකච්ඡපකෙන් හමුවේ බලාපොරොත්තිේ බෝමස්තුතිී අයිබවන්.